ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්බන් පිළිවත්නි අපි මේ භාවනාවෙන් පොදුවේ පළවෙනි දවසේ මාර්තු 16 වෙනිදා පළවෙනි ධර්ම දේශනා පැවැත්වීමට අපි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ශිෂ්‍ය මරණ නැති දායක කණ්ඩායමේ කට්ටිය ආජීවට්ටමක සීලය සමාදන් කිරීම සඳහා নমස්කාරය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තෘතියံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණගමනං සම්පුන්නං පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසරණීන සද්ධින් ආ ජීවං අක්කමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදීන සම්පාදී තබ්බං දෛ ශිරිත නම සාදුකාරයක් වත්තුම ධර්ම දේශන ආරම්භය නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ චතුන්නං භික්ඛවේ අරිය සච්ඡානං අනනුබෝධාන පටිවේදා ඒවමිතං දීගමද්ධානං සන්ධාවිතං සංසරිතං මමංචේව තුම්මා කංචේවාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවක් පවත්වනකොට සුතානුගහිතයක් වශයෙන් නැත්නම් සුත්තමීය ඥානය අතිම පෝෂණය කිරීමක් වශයෙන් දවසකට ධර්ම දේශනාවක් පැවැත්වීම මෙතෙක් කරන අපේ චාරිත්‍රය. ඉතින් මේ කය නැත්නම් මේ කාලය අපි වෙන් කරලා තියෙන්නේ ධර්ම දේශනාව සඳහා. ඉතින් මේ භාවනා වැඩමුළුවක ඉන්න පිරිසක් වශයෙන් නැවත නැවතත් එක බහලයක් අටවෙනු වෙන නිසා මේ දවසින් දවස පවත්වන ධර්ම දේශනා අපි ධර්ම දේශනා මාලාවක් නැත්නම් ධර්ම දේශනා වලියක් විදිහටයි පවත්වන්නේ. ඒකත් අපිට දවසින් දවස ගැඹුරකට අතුලාන්තයකට යන්න ඉනිමගක් පෙතක් සකස් වෙනවා. ඉතින් මේ මුළු ධර්ම දේශනා වලිය සඳහාම නැත්නම් ධර්ම දේශනා මාලාව සඳහාම මම තීන්දුවක් ගත්තා සංයුතනිකායේ සඳහන් වෙලා තියෙන සත්‍ය සංයුක්තිය සඳහන් වෙලා තියෙන මේ කෝටිගාම සූත්‍රය කියන සූත්‍රය ඉස්සරහින් කියආගා. ඒ කෝටිගාම කියන නම මේ සූත්‍රයට වැටලා තියෙන්නේ සර්වඥාන්සේ මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ වජිරට කෝටිගාම නම් ගමේ වාසය කරන ගමක්. ඒ නිසා නිදානේ වශයෙන් මේ සූත්‍රයටත් කෝටිගාම සූත්‍රය කියලායි සඳහන් කරලා තියෙන්නේ.
මේකේ සරුවචනාංශයේ මේ කියන්න බලාපොරොත්තු වෙන බරපතල නැත්නම් බොහොම හිත්වදින පණිවිඩයක් සරුවචනාංශයේ සඳහන් කළ තියෙනවා මහණෙනි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා පටිවේද භාවයක් ප්‍රතිවේද නොකරන නිසා මේ සාදීර්ඝ සංසාරේ අපි සංසාරෝ සරිසරුවා උඹලා වාගේම මම කියලා මේ භික්ෂුන් වහන්සේලාට කරන ප්‍රකාශය. චතුන්නම් භික්ඛවේ අරිය සත්‍යානං අනනුබෝධා අපටිවේදා එව මිදං දීඝමත්තානං සන්ධාවිතං සංසාරිතං තුම්මහකං මමංචේව තුම්මහකං. මේ සංසාරේ මේතා ගමන ගියේ අරුවචනාංශේ තනි වචනේ කියනවනම් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා. ඉතින් ඒකෙදී කිසි කෙනෙකුගේ දෝෂයක් පේන්නේ නැහැ. මොකද සර්වඥාන් වහන්සේ යම් තාක් සංසාරේ සැරිවට සැරිවරනාන් ඒ සර්වඥතා ඥාණය ලැබනකන් මේ අනික්කොල්ල ගියේ බෝට්ටුවේම තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා කිසි කෙනෙකුට මේකේ වැඩියෙන් මේ නොදැනුම තිබුණා නැත්නම් වැඩියෙන් දැනුම කියලා තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. සියලු දෙනාම එකම අන්තරාය බෝට්ටුවේ තමයි ගමන් කරලා තියෙන්නේ. දැන් සර්වඥාන්වහන්සේ සර්වඥාඥාණය ලබා ගත්තට පස්සේ සංඝයාට සංවේගය ඇති කිරීම පිණිස එහෙම නැත්නම් මේ බණ භාවනා කරන අයට සංවේගය ඇති කිරීම පිණිස සඳහන් කරලා තියෙනවා මේ සා දීර්ඝ ගමනක් අපි ඇවිද්දී මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීම නිසා ඊට පස්සේ කතමේනං චතුර්ණං මොනවද මේ හතර දුක්ඛස්ස භික්ඛවේ අරිය සත්‍යස්ස දුක්ඛ ආර්ය සත්‍ය අනනුබෝධ අපටි වේදා ඒව මිදන් දීඝ සංසාරං දීඝ මද්ධාන සන්ධාවිතං කාන්තරිතං තුම්මාකංකේව මමංච මේ පළවෙනිම සඳහන් වෙන දුක්ඛ ආර්ය සත්‍ය ආගේ මේ නොදැනීම නිසා ප්‍රතිවේද නොකිරීම නිසා මේ සංසාරේ උදුමාකාර කෙලවරක් නොදැන සංසරණයක් චරිතයක් හැසිරීමක් චරණයක් බලාට භාගියව මටත් තිබුණා. ඒ වගේම දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව නොදැනීම නිසා දුක්ඛ නිරෝධය නොදැනීම නිසා මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය නොදැනීම නිසා. ඉතින් ඒක නිසා කවදා හෝ කොතනක හෝ යම් කිසි කෙනෙක් මේ දුක යයි හඳුනාගත්තා නම් ඒ දුක සඳහා වූ හේතුව ඇතිතතු පරිද්දෙන් හඳුනාගත්තා නම් ඔය වත්තේ සංසාරේ වටවලල්ලේ යෑම සංසාරේ වටේ යෑම නතර වෙනවා. ඉතින් වෙන විදිහකට කියනවා නම් සර්වඥාන්සේ මේ පණ භාවනාවට පෙළඹිච්ච සිවණ පිළිසෙට මතක් කරන්නේ මේ සංසාර ගමන දුකයි කියලා හිතෙනවා වැටහෙනවා නම් ඒකට කියන්නේ සංවේගය කියලායි සංසාර සංවේගය කියලා සංවේගයේ පහළ වෙලා කියනවා නම් කළ යුත්ත තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ චතුරාර්ය අවබෝධ කරා නම් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරා නම් ඒ ගමන පටපල්ලල යෑම නතර වෙනවා. ඉතින් අපි උත්සාහ කරන්න හදන්නේ මේ ගත කරන දවස් කාලය තුළ මේ සර්වචනාංශයේ විස්තර කරන මේ කටයුත්ත මේ ධර්ම කොටාසය මේ කරගෙන යන භාවනා වැඩපිළිවෙලට කොච්චර සමගාමී වෙනවද? මේ චතුරාර්ය සත්‍ය අවබෝධ සම්බන්ධයෙන් කොච්චර ඉස්සරහට යනවද? නැත්නම් අපි ඒකටද මේ උරුදීලායේදී කටයුතු කරන්නේ කියන එක අවබෝධ කරගන්න. ඉතින් ඔය මම ඊයේ වශයෙන් භාවනා කරන කාලෙත් ඒ අවුරුදු 7-8ක් විතර කෙළවරක් නැතුව ගුරුවරු භාවනා මධ්‍යස්ථාන පිළිබඳව ඔයමින් ගත කරලා මට මතකයි අවස්ථාවක් මට හම්බුණා පැවිදි වෙන්න කිට්ටු වෙලා ඒ ගරුපතේතු බලංගුණ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ හම්බු වෙන්නේ උඹලා ගිහිල්ලා මට දැන් හිතා ගන්නත් බැහැ පැය 3ක් එක දිගට ප්‍රශ්න ඇහුවා. දිගින් දිගට හිතන්න පැවිදි වෙන්න හිතාගෙන මම මේ ශාසිකය ප්‍රශ්න කරන වෙලාවේ මම මේ ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් කරා. ස්වාමීන් වහන්සේ මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම බැලුවත් සීල සමාධි ප්‍රඥා බැලුවත් ආග දෝත මොහ පැත්තෙන් බැලුවත් ආධ්‍යාස්ඨාංග මාර්ගයේදී බැලුවත් කිසිම දැනග චතුරාර්ය සත්‍ය කියන වචනේ නැහැ. ඒ නිසා භාවනා ජීවිතේ කොතනදීද මේ චතුරාර්ය සත්‍ය මනුෂයා හමු වෙන්නේ? කොතනදී ඒකට මූණ දෙන්නේ? කොතනදී මේක අවබෝධ කරගන්නේ?
ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ එහෙම එක තැනකදී එහෙම හරියට ඉරිපැන්නමක් මල් පැන්නමක් වාගේ අඩේවක් පැන්නමක් වෙන්නේ. මේක ටික ටික අවබෝධ වෙනවා කියලා. ඉතින් මම ඇත්තට මේක මේ වෙලාවේ බාරගත්තා. හැබැයි මගේ හිතේ ඉච්චර සතුටක් ඇති වෙන්නේ නැහැ. මෙච්චර වටිනා සර්වඥ දේශනාවක් මේ චතුරාර්ය සත්‍ය භාවනාවේ ලීගලි වාසය කරන යෙදී ගත කරන කෙනෙකුට කොහොමද ජීවිතේට සම්බන්ධ වෙන්නේ? ඔතනදීද මෙයා මේක මේ මම මේ දුක හැටි අවබෝධ කරගන්නවා. මම කොහොමද මේක මේ දුක්ඛ සත්‍ය හේතුව තෘෂ්ණාව අවබෝධ කරගන්නේ කියන එක ප්‍රතිපදාවේ නැහැ. ප්‍රතිපදාය තැනකදී හම්බ වෙන්නේ. ඉතින් මේක මගේ හිතේ තිබිච්ච දෙයක්. නමුත් මේ කෝටිගාම සූත්‍රය සූත්‍රයේදී අපිට මේ ප්‍රශ්නට ආයෙ මුහුණ දෙන්න. ඔතනදීද අපි මේ භාවනා ජීවිතයේදී දන් දෙනකොටද, සීල රකින්නකොටද, සමාධි වඩනකොටද, ප්‍රඥා වඩනකොටද, විපස්සනා කරනකොටද දුක දුකේ අවබෝධ කරන්නේ? ඔතනදීද අපි දානෙද, සීලෙද, සමාධියද, ප්‍රඥාවේදීද දුකට හේතු අවබෝධ කරගන්නේ, ගෙමන් කරන්නේ කියන ප්‍රශ්න බැලුවොත් ඒක නිකන් හී නූලෙන් සිද්ධ වෙන වැඩක්. අහවල් තැනදී මේක කරනවා, මේ වෙලාවේදී මේක වෙනවයි කියලා අල්ලන්න බෑ. ගිය වැඩමුළුවේදී ඉතිසල තුන වැඩමුළුවේදී අපි එකතු කරගත්ත සූත්‍ර අනුසාරයෙන් නැත්නම් ඒවා සාධක කරගෙන බලනකොට මේකයි දුක්ඛ සත්‍යය, මේකයි ඒකට තියෙන බැඳීම නැත්නම් තණ්හා, මේකට තියෙන ඇලීම කියන එක රූපස්කන්ධය අරහ තේරුම් ගැනීම ක්‍රමයක් ਸਰවචන්සේ දේශනා කරනවා. වේදනාස්කන්ධය අරහ, සංඥාස්කන්ධය අරහ, සංස්කාරස්කන්ධය අරහ, විඥානස්කන්ධය අරහ ඒක තේරුම් ගැනීම ක්‍රම කියලා බලනකොට එතනදී යෝගාවචරයට ඒ තොරතුරු ටිකේ දිග අතට යනකොට බහගෙන යනකොට ඒ රූපෝට සාපේක්ෂව රූප කෙරෙන තමන්ගේ කයට මේ හැට පේන රූප කනට ඇහෙන ශබ්ද රූප නාසයට දැනෙන ගන්ධ රූප දිවට දැනෙන රස රූප ඇහට ලැබෙන පොට්ටම්බ රූප කියන මේ රූප හෝ එන්නත් මේ කය කියලා අපි ගන්න මේ රූපේ හෝ එක්ක සංසන්දනය කරලා බලනකොට මේ රූපයට සම්බන්ධ මොකද්ද දුක කියන්නේ? එතකොට මේ රූපයට සම්බන්ධ මොකද්ද තෘෂ්ණාව කියලා කියන රූපේ සමුදය කියලා කියන රූපයට සම්බන්ධ මොකද්ද නිරෝධ වීම කියලා කියන ඒවා දැමීම කියලා කියන රූප හා සම්බන්ධ බලනකොට ඒවා දැමීම මේ ප්‍රතිපදා නිරෝධ ගාම ප්‍රතිපදා මොකද්ද කියලා යම් යම් සූත්‍රවල සාධක පෙන්නන. එතකොට මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් සර්වඥාසේ දේශනා කරපු මේ මුල්ම ධම්මචක්කපවත්තන සූත්‍රයේදී උන්වහන්සේ මේ දුක්ඛාරය සත්‍ය කියන එක විතර විභාගයක් කරනවා. තමන් වික්කුවේ ගතමන්ට වික්කුවේ දුක්ඛං අරිය සත්‍යක්. মানে මොකද්ද මේ දුක්ඛාරය සත්‍ය කියලා මම මේ පාසිකුණට සාපේක්ෂව මොකද්ද මම මෙතෙන්දී අදහස් කරන්නේ කියලා. උන්වහන්සේක බොහෝ පොඩි වචන ටිකකින් සම සාමාන්‍ය වචන තියෙන්නේ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ. අපි ඒ ධම්ප යෝග දුක්ඛ, ඒ විප්ප යෝග දුක්ඛ, යම් පිච්ඡං නලබති අම්පි දුක්ඛ සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා අපි කතා කරා. ඒ කටපාඩම් කරනකොට ඒ ජාති දුක කියන එකත් අන්තිමට කියන පංච උපාදානස්කන්ධ දුක කියන එකත් ටිකක් අපිට දිරව ගන්න අමාරුයි. ඒක තේරුම් ගන්න අමාරුයි ටිකක්. ඒ ජරා දුක කියන එක නම් ඇඟේ හැප්පෙන්න තියෙනවා. ජරා විලාට පත් වෙනකොට ඈ කන ජීවනාශයෙන් ඔය කප කඳුළු ගන්නකොට ඕටු ගන්නකොට පයිසට ගිලිව බිය ගන්න බැරි මට්ටමට එනකොට වැක් කරනකොට ඒක නම් අහන්න දෙයක් නැහැ. නමුත් මේ ජාති ජරා දුකට හේතු වෙන ජාතිය කියන එක කවදාකවත් පිළිගන්නත් බැහැ. ජරා දුක ජාති දුකත් එක්කම ඇවිල්ලා වේදනා ලෙඩ වශයෙන් ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ උත්පත්තියේදී ඇති වෙන උපත්ති බබා බාර දෙන්නේ ඊගාවට ඉන්න ජරා දුකට තමයි. ව්‍යාග්‍රීව චිත්තති ජරා පරිතරත්‍යන්ති කියලා පසු කාලින ශ්ලෝක කාර්යය දිනුවා මේ ජරාව ගොදුරක් ගන්න ගොරොගොර බලන ව්‍යාග්‍ර දිනුවක් වගේ අවස්ථාවෙ ඉන්නකම් බලන්න.
උපත්ති දරුවගේ ඉඳලම තමයි ජරාවටපත් වෙන වෙලාවල් තියෙනවා. තරුණ වේදී උපදිනෙක් කියන ජරාව කියන එක ලෝකෙින් අයින් කරන්න පුළුවන්, දුක තුන නැති ලෝකයක් හොයන්න පුළුවන් කියලා එංගලින් යුගයක් තියෙනවා. ඊට පස්සේ 40 පෙන්නට පස්සේ ආයශරය ඒ ජරාවෙ ඉන්න පටන් ගන්නවා. ජරාව කියලා කියන්නේ දේශපාලනයට දෙන ගල්ලි නෙමෙයි මම මෙතන කියන්නේ. ඒකට ජරාව කියලා කියනවා. මම කියන්නේ මේක නෙමෙයි මේ ජරාව කියලා කියන්නේ මේ නවතොලෙන් නවදොරෙන් වැగిරෙන කාර්බෝලට. ඒක කියන අක්‍රමැත්ත නිසා මේ ජරාව ව්‍යාකර දෙයිනක් වගේ ගොරෝගොරව ඉන්නවා හිතපන්. අපිට දෙන්න එක්ක චිත්තක්ෂණයක් පැනපුවම ව්‍යාග්‍රීව චිත්තදි ජරා පරිතරකය. සතුනට වශයෙන් කතා කරන දෙයක් නෑ. මේ පෙන්කිලි හේරම ඉවරයි. උපාරට කවුරු හරි කිව්වොත් උඹ මොලේ පිළිකාවක් තියෙනවා තව මාස දෙකක්. ඊට පස්සේ ඉතින් මේ මනුස්සයා මොන සැප වින්දත් මොන දේ හම්බුණත් ඊට පස්සේ ඉතින් ඉච්ඡාන ජරාවක් නෑ ඊට පස්සේ සංසාර. ව්‍යාධි. ලෙඩ රෝග මරණ. මරණෙත් නම කියනවත් කරන්නේ. ඒක දුකක් බව කාටවත් ඒක කියන්න ඕන කමන්නේ. මේ පිරිසිදුව තියෙන වෙලාවේ ওই ජරා මරණ ගැන කතා කරන්නත් එපයි කියලා කියනවා. ඒ තරම් බයක් වෙන නිසා ජරා ව්‍යාධි මරණ කියන එකේ ව්‍යාධි මරණ ජරා කියන තුන බොහොම ප්‍රසිද්ධ දුක්. මේ જાතියයි මේකට හේතු වෙන්නේ එකදුන නිසායි මේ දුකටපත් වෙන්නේ කියන්නේ මෙලෝ සතෙක් පිළිගන්න කෙනා. ඊළඟදී මට ෆයින් ඩෙක් එකක ලීලා තිබුණා. ඒ මෑන් කෙනෙකුට පිළිකාවක් එන ලේ තත්ත්වයක් දැකලා යා තමයි රක්ත ගිල දෙන ශිෂ්ටාචාරයට ඉල බලනකොට කියනවා පිළිකාව තමයි හැදිලා නැහැ. හැබැයි මේ ලේ තත්ත්වයට දිදී ඕන වෙලාවක පහළ වෙන්න පුළුවන් පරිසරණ ඉන්නේ. ඉතින් ගිහලා එන ගමන් එයාපෝට් එකේ තියෙන සාපෝට් ගිහලා බලනකොට ඒකේ ගිහලා තිබුණලු මරණයට හේතුව එක එකනම් මේ ලෙඩේ අර ලෙඩේ අර දොස්තරට වැරදිලා මේ දොස්තර වැරදුනා කියලා කරුණ දීුවට මරණයට හේතුව ඉපදීමයි කියලා කියනවා. ඉපදුනා නම් ඉතින් ආයේ මොන ක්‍රමෙන් හරි මැරෙන්න එපා. කොයි දොස්තරට කිව්වත් මොන ලෙඩේ ආව කොයින් හරි ගැටුම් අපිට කරලා මැරෙන්න එපා. ඉතින් අපේ ලාබෙට ගේන අර මනුස්සය වැරද්දුවා මේ බේත වැරදුනා කියලා. නමුත් ප්‍රධානම හේතුව මරණයට ප්‍රධානම හේතුව ඉපදීම. ඉපදුනා නම් කොහින් හරි මේ කඩලා යන්න එපා. ඉතින් යා ඊට පස්සේ ලියලා තිනවා ඒ උපාසිකාවට මේ එයාපෝට් එක පොත් අපේ මෙන්න මේක දැක්කා. කොහොමදයි. කොළඹදීත්තේ උදාහරණයක් කොළඹදී ලාදී පාත කම්මගෙනේ දානෙට ආරාධනා කරලා තියෙනවා. තරුණ පාත කම්මගෙනේ ඉතින් යා ළඟ ගෙදර ඉන්න අනිත් පාත කම්මකටත් එන්නේ කියලා කියන දානෙ බෙදන්න තියෙන පාත කම්ම බොහෝම දුකේ ඉන්නවලු. තමගේ අත් අවුරුදු පුතා මැරිලා. ඉතින් ආයෙදින් දාන දෙනවා කියලා කටයුතු කරගෙන. ඉතින් මේ ආන්දරණ දාන දෙල මේ ආන්දරුන්ගෙන් ප්‍රශ්න අහන වෙලාවදීවලු ඇයි ස්වාමීන් වහන්සේ මට මෙච්චර ඉදිරිපත් දෙච්ච මේ මුඳුලේ කොල්ලා මිත්‍ර සෙල්ලම් කරගෙන ඉන්න වයසේදී මරණයට පත් වුණා. ඒ මනුස්සයා ඒ දරුව කරපු මොන අකුසලයකටද මැරුණේ? දැන් සෙල්ලම් වයිරවත් ඉපදීချင်း තමයි ඉපදීම තමයි ගොල් කරගත්තා. ඒ දුරනම් නැහැ. 8 දියරි ගමන්නේ 14 දියරි ගමන්නේ 70 දියරි ගමන්නේ නැහැ. අපි කවදාකවත් පිළිගන්න කැමති නැහැ මේ ලෙඩ එන්නේ ඉපදීච්ච නිසා. මේ දුක එන්නේ ඉපදීච්ච නිසා. අපි හිතනවා නෑ ඉපදුනාට පස්සේ මේ අල්ලමකද මාත් ඔබුණියන් කරපු හින්දා නැත්නම් ආණ්ඩු හොඳ නැති හින්දා නැත්නම් වැහැපු නිසා අපිට දුක් වෙනවා කියලා අපි ඒව නැති කරන තකමනවා. මොකද සරුවැත්තන් වහන්සේ මුලටම පෙන්නලා තියෙනවා ඔබ ඉපදුනා නම් අයිතිපතික ඕදලා ගන්න දෙයක් නැහැ. ඔක ජරාවටපත් වෙනවාමයි ව්‍යාධයටපත් වෙනවාමයි මරණයටපත් වෙනවා. ඉතින් අද වෛද්‍ය විද්‍යාවයි රක්ෂණ සංස්ථාවයි එන්කුයි කොහොම එක තුළ මේ ජරා ව්‍යාධි මරණ නැති කරන ಜಾති අන්තර සංවිධාන ඉන්න ගෝසාවල් කියන එක එක්ක පිටුමට කතා කරනවා නම් මේ ಜಾති නැති කරන්න කතා කරනවා. ඒගොල්ලෝ ಜಾති බෝ කරලා ඊට පස්සේ අරක නැත කරනවා. ಜಾති ඇති වුණාට පස්සේ ජරා ව්‍යාධි මරණ නැති කරනවා කියන එක කවදාවත් ජීනකින් හිතන්න බෑ. එක දශම ස්ථානයක් වෙනස් කරන්න බෑ. වින්ද තින ජරාව වෙනවමයි මොන જાති රට දිනුනත් මොන જાති අටකල පහලකම් තුනක් මොන තරම් සංනිවේදන තුනක් මොන තරම් පෝසත් තුනක් මොන තරම් ලස්සන වුණත් ඒ ජරාව කඳුලක් වෙනස් කරන්න බෑ කියලා කරුවත් දැන් සිදේ. එන්න තියෙන ව්‍යාධියක් මොන තරම් වෙනස් කරන්න.
රක්ෂණ සංස්ථා දිනවා වෛද්‍ය රහස්ක තියෙනවා කොයි જાති කිරුවත් කොහමද සිටාල ගෙලපන් ලෙඩ වැඩි වෙනවා මිසක් අඩුවීමක් එහෙම තියෙනවද කියන්නේ දොස්තරලගේ වැඩිවීමක් මිසක් අඩුවීමක් තියෙනවද කියන්නේ ජීවන සම්මත වල රටකට ගිහින් බලන්න කිසිම අඩුවක් නැහැ සිටාල වල වැඩිවීමක් වෛද්‍යවරුන් වැඩිවීමක් ලෙඩුන්ගේ වැඩිවීමක් නැත්නම් පිස්සන්ගේ වැඩිවීමකුත් වැඩිවීමක් තමයි තියෙන්නේ විශේෂයෙන්ම ජීවන රටවල 10ට එකෙක් නම් එකෙක්ම පිස්සේ කොළඹට ගියාම ඒ ලංකාවේත් ඒ වගේ නම් වලටත් ඔය ලෙඩේ දිගට දිගට යනවා ඉන්දේන්ගේ මිනිස්සු පුදුමාකාර පිස්සුකට පත් වෙන හැබැයි රට බොහෝම සස්තිකයි පුරංගනාවන්ගෙන් බිරිලා කොළඹ නගරේ රැට සිරි පුරමිනි ප්‍රීති සාගරේ තමයි තවත් වැඩි වෙනවා මොකද වෙන්නේ කියලා ජරා ව්‍යාධි මරණ පැත්තෙන් කාටවත් අරිංගුවක වෙනසක් කරන්න මේ නිසා ව්‍යාධි ජරා ව්‍යාධි මරණ කියන තුන බොහොම ප්‍රසිද්ධ දුක් හැබැයි ඒකට හේතුව ಜಾති බව කිසිසේත්ම පිළිගන්න බැහැ. ඒ වගේම අපේ සංපයෝග දුක්. අපන්ට කැමති නැති කෙනෙක් එක්ක ගැටෙන්න වුණොත් සම්බන්ධ වෙන්න වුණොත් ඉතින් ඒක ඉතින් දුමාකාර වෙහසක්. ඒක ඉතින් බඳපු කට්ටිය දාන. ඒ වගේ ප්‍රිය කෙනෙක්ගේ වෙන් වෙන්න විචාන. තමන්ගේ බතරුවා තමන්ගේ මේ මනාප කෙනා ඉතින් මොකුත් නැහැ හරියට ගොළු බෙල්ලෙක් අල්ලගත්ත ඇටි කුකුලෙක් මස්ටික ගලවනවා වගේ තමයි. පොඩි වෙලා පණ තියෙද්දි උදුරලා ගන්නවා වගේ කියන්නේ අපිට වෙන්නේ නැහැ. යම් පිච්චක් නලබදි තම්පි දුක යමක් තමන් කැමති වෙනවා නම් ඒ දේ නොලැබීම දුක. අපිට දේවල් ලැබුණට කොච්චර වුණත් අර තමන්ට ඕන දේ හම්බ වෙනකන් ඉපදයි. දේවල් ඇති වෙන්න තියෙනවා අපිට නම් මේ දේ මේ ප්‍රමාණය මෙච්චරකින් මට ඕනේ. ආයිති ඒක නොලැබෙනකන් කොච්චර දේවල් හම්බුණත් ඒ ලැබෙන හැම දෙයකම වෛර කරනවා අර අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය තැන වෙලාව හම්බ වෙනවා. ඒ නිසා අපේ ઈચ્છාව කැමැත්ත සම්පූර්ණ වෙනකන් මොන වස්තු ලැබුණත් හැදේ. අර නොලැබිච්ච එකම තමයි තියෙන්නේ. ඒක සඳහන් කරනවා යම් පිච්චක් නලබදි තණ්ඩු දුක යමක් කැමැති වෙයිද ඒ දේ නොලැබෙන තාක්කල් මොන જાති හැමුණත් හැදේ සංකිට්ඨේන පංච පාදානක්ඛන්දා දුක්ඛ සිටියෙන් කියනවා මේ පංච පාදානස්කන්ධේම රූප වශයෙන් ගන්න වේදනා වශයෙන් ගන්න සංඥා වශයෙන් ගන්න සංස්කාර වශයෙන් ගන්න විඥාන වශයෙන් ගන්න මේ ඔක්කොම දුකයි කියවට පස්සේ බෞද්ධය හරි අසරණ තත්ත්වකටපත් බෞද්ධයට ඕන කරලා තියෙන හොඳට දන් දීලා සිල්ලකට දිවි ලෝකේ ගිහිල්ලා දිවි ලෝක පංචස්කන්ධයක් ලබනවා. එහෙත් මෙහිවිල ජපන් රටේ පංචස්කන්ධයක් ලබනවා. පොහොසත් රටවල් මෙහෙත් හම්බ වෙනවනේ මේ රාජධානී පංචස්කන්ධය හොඳයි. ධමේතුටි පංචස්කන්ධෙත් වැඩි. ඉතින් එක එක රූප තියෙනවා. ඒ ටික ලබා ගන්න මේ බුද්ධ ධර්ම දඩමීම කරන්න හදන්නේ නම් කනගාටු කියන්නේ බුදුජාන් වහන්සේ එහෙම පොන්තරත් එකට අසක් කළා. නැති ගැන කොයි දේ ලැබුවත් පංචස්කන්ධේ ලැබපු තැන ඉඳලා ජරා ව්‍යාධි මරණ jigතෝම යාත්‍ර දේනුවකගේ තර්ජනය කර කර ඉන්නවා ජරා වෙන්න ව්‍යාධි වෙන්න මරණ ඒ නිසා විපස්සනා භාවනා කරන කෙනා පමණ අකමැත්තේ ඊට අර වැංගිරි gediyak කන්නා වගේ අකමැත්තෙන් පිළිගන්නවා අඩුගානේ ඥාත පරිඥා නැත්නම් සුතමේ ඥානයක් වශයෙන් හරි කවන්නේ මේ පංචස්කන්ධ දුකයි වෙන මොනක් හකින්ද නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වයි. නැත්නම් හිතෙන්නේ මේ පංචස්කන්ධ නම් කිසි දුකක් නැහැ මේ අල්ලපු ගෙදර මනස හොරුණියම් කරන එක තමයි ප්‍රශ්නේ. එතන මේ වහින එකයි ප්‍රශ්නේ. එතන මේ ආණ්ඩු හොඳන දෙක ප්‍රශ්නේ. එතන පෙට්‍රල් ගණන් ගියේ ප්‍රශ්නේ. මේ පංචස්කන්ධ නම් සෝක්‍යාගෙන තමයි යන්නේ. ඉතින් ඒ නිසානේ දැන් මේ භාවනා මධ්‍යස්ථානට එන්න පිළිසකුළු. ආවරත් নানা ආකාර ප්‍රශ්න තියෙන මේ පංචස්කන්ධේ යෙදිරිතින තියාගෙන යන මනාවතාවයට මනාව ආහාර දෙල මනාව ඉරියව්වත්තල මනාව සුඛෝභෝගී යාන වාහන වෙන්නකොට මේ මේ ලැබිච්ච පංචස්කන්ධට උපරිම සැපදීම සඳහා තමයි මේක දඟගයක් අටුගයක් විතර හිටියන සෝක් කියලා හිතේ. තමයි ඉන්න පිළිසකට මේ දවස් 10 මම මේ අඳගානේ යන්නා දන්නේ කොහේ තිබ්බත් මේ පංචස්කන්ධ කියන එක ඕකෝකම ඒකට එන්න තියෙන දුක් ටික ඒකට එන්න තියෙන කරදර ටික කොයි තැන තිබුණත්
පරිභෝග වෙනසක් වෙන්නේ ඒ වෙන දිකේ එනම කොහේ හිටියත් වෙන්නේ. ඉතින් අපි নানা ප්‍රකාර නිදහසට කරුණු කියනවා. මම එතන හිටියනම් මේකට වෙනසක්. එතන හිටියනම් මේක මේ වගකීම අර යුතුයකම ඒ නිසා මේක කරන්නේ නැති වෙන්න තමයි තමයි භාවනාවට හිත නැත්නම් සතියට හිත නොයොදන්න දහසකුත් එකක් නිදහසට කරුණු කියනවා. නමුත් ඔය පැමිණෙන දුක් වල මේ හිටියත් කොහේ හිටියත් එන්න තියෙන එක එනවනේ. නිදහසට කාරණාව කරගන්න එක නෙවෙයි තියෙන්නේ. මංගේ කටයුත්ත කරගෙන යන එකයි තියෙන්නේ. එන්න ඕන මල දානයක් ආපදාවයි. මට තේමාවක් තියෙනවා ජීවිතේ. මට ව්‍යාකරණයක් තියෙනවා ජීවිතේ. මට දර්ශනයක් තියෙනවා ජීවිතේ. ඔය නේනෙක්නාව විදිහට නටන්න කියලා බෑ. ඒකට පිටකොණ්ඩක් ඕන. ඒකට පෞරුෂත්වයක් ඕන. ආන්දිත්‍යයක් ඕන. සත්පුරුෂකමක් ඕන. ඒ සත්පුරුෂකම බුදුහමල අපට දෙන්නේ නැහැ. නමුත් බුදුහමල කියනවා මෙතුආකල් සංසාරේ ගිය ගමනේ මේ ඉන්න ගමනේ කිසි වෙනසක් නැහැ. එදත් මේ වගේ නිදහස කරුණු විතරේ පැනපැන හිටියා. අදත් තියෙනවා අපිට ඇතිවෙන්න නිදහස කරුණු කවුරු පැවතෙන්නේ. තමන්ම තමයි ප්‍රධාන වශයෙන්ම රැවටෙන්නේ මේ කල යුත්ත තිබියදී අනම්මනම් දේවල් කර කර. ඒ නිසා අපිට කවදාකෝ දුක්ඛ ස්කන්ධයේ නැත්නම් දුක්ඛාරිය සත්‍යයේ තියෙන මේ පංච උපාදාන ස්කන්ධයේ මේ පරතර වචන තමයි මේක සාමාන්‍ය විග්‍රහ කරන්නේ මේ රූප වේදනා සංඤා සංඛාර කියන පරිපාෂිත ශබ්ද පාවිච්චි කරලා මෙන්න මේ වගේ කියන ඇලීම මෙතන තමයි දුක. ඒක නිසා පිට සුත්ත මේ වශයෙන් පිළිගන්න වෙනවා මේ කය ඒක රූපස්කන්ධ මේ වේදනා සංඤා සංඛාර විඥාන කියන නාමස්කන්ධේ මේ දෙක පැවැත්වීමදී දෙවැන්නේ කිසිම හේතුවකින් අපිට දුක වැඩි කරන්නේත් නෑ අඩු කරන්නේත් නෑ තමන්ගේම තකතිරුකමයි තමන්ගේම කුෂ්ණවයි විතරමයි මේ දුක දෙන්නේ. දෙවැන්නේ බලපානවා නම් අපිට දෙවියන් තරබලකාරී දෙවියන් වාගේ අදහන්න වෙනවා. බුදු ජානක කියලා කියනවා කිසිම දෙවැන්නේ මේකට සම්බන්ධයක් නෑ තමන්ගේම නොදැනීමයි තමන්ගේම කුෂ්ණවයි කියන්නේ. ඉතින් ඒක තමයි අපි අන්තිමටම පිළිගන්න කැමති සත්‍යය. අපිට පේන්න දෙන්නේ අපිට මේ දුක දුන්නේ අසවල. කවුරු හරි අපි කෙනෙක් වරන් හදනවා මේ දේ උනේ මට අසවල නිසා කියලා. ඒ තාක් අපි ආත්මවාදයට පැන. තව කෙනෙක් ඉන්නවා ඒ මනසට කියලා මට කල හැකි එයා තමයි මට මේ දුක දුන්නේ කියනකොටම මම නිකම්ම නිකම් බැලේක් බවට ධාතේක් බවට නීච තත්ත්වයටපත් වෙනයි දුක දෙන එකන සර්බල ධාරිත්වයටපත් මේ දාසකත්වයේ නීචකත්වයක් තමයි කියන්නේ මේ කාම ලෝකේ. මම දන්නේ මේ කාම ලෝකේ ඉන්න තාක්කල් මේ කාම ලෝකෙට පහඳින තාක්කල් හැමදාම දාසයි. හැමදාම නීචයි. හැමදාම තුච්චයි. මේ පේන අල්ලපු කිදුවෙක් නන රජෙක් කොහේ ඉන්නේ මට තමයි නැත්තේ කියලා. මේ මන්දර බොඩ කතා කරගල් බලනකොට මේ මනුස්සයා මේ වාගේම දුකක් තමයි. එසා කවදා හෝ විශේෂයෙන් භාවනාවට මේ වගේ වැඩකට ආවට පස්සේ මේ තමන් විඳවනවා නම් යම් කැපක් කියලා එකක් හෝ දුකක් කියලා එකක් විඳවිල්ලක් කියලා කියන වේදනාවක් කියලා කියන විඳවනවා කියන වචන කියන්නේ ඒ විඳවන්නේ මොනම හේතුවක් නිසාවත් තව කෙනෙක් නිසා නෙවෙයි. මේ ගැඩවීම කරගන්න හේතු හොයනවා ඊවා සේරම වැටෙන්නේ නිකන් හුදු කරුණෝ දැක්වීමකට. තවදා හෝ පෞෂත්වයක් එන්න වෙනවා. අවබෝධ කරගන්නන මේ සියල්ලම මම නිසාමයි ඇති වෙන්නේ මගේ මෝඩකම නිසාමයි මගේ තෘෂ්ණාව නිසාමයි මට කවදා හෝ මගේ මෝඩකම වශයෙන් දැක්කත් මගේ තෘෂ්ණාව වශයෙන් දැක්කත් කවසි මේ පැමිණි දුක් උනත් පැණි ගහන්නේ ඒ තමන් නැති කරගත්තේ ඕරු දෙනවයි කියවට පැත්තමයි ඔක පැංගිරි ගහයි පැණි ගහ වෙනකොට පැංගිරි ගහනවා මේ මනුස්සය මට එපයි කියන එකක් දුන්නා මට මෙහෙම කෙරුවා ඔබ නීච වුණා තමන්ගේ දුක තමන් නැති කරගන්න කියලා දන්නවනම් ඒ දුකේ හරීම හිතපත්. ඇක්ටෝ මේජෙක්ට ගිහිල්ලා තමන් කැමති දේ බෙදාගන්න කරනවා. ඒක තමන්ට මේ අපත්‍ය දෙයක් වෙන්න බෑ ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තමන් වගේ දිනු. අවුරුද්ද දුන්නොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක බෙදාගන්න කන කෑම. ඒ නිසා මේ පංචස්කන්ධය දිහාවටයි මං හිතුවේ මේ ධර්මදේශනාවේ මුල් කාලේ අවධානය යොමු කරලා අපි කොහොමද මේ කියන පසුබිමේ ඉඳගෙන
සර්වචනංශ මේ දේශනා කරන මේ දුක ඇතිවීමට දෙවන්නේක් නැහැ. දෙවන්නේ කින්නොනං ආත්මවාදයකට වැටෙනවා. තමයි හීර 100ක් වගේ කියන්න ඕනේ කියනක තමයි ආත්මවාදයකට ගන්න හදන එක නෙවෙයි මම මේ කරන්නේ. මේ තුලින් අපට පුළුවන් වෙනවා මේ පැමිණෙන දුකට මොන ජීවී ප්‍රධාන දැරීමේ ශක්තියක් අවශ්‍යම දෙයක් නෙවෙයි නමුත් ආශ්චර්යවත් දෙයක්. අපෙන් කරා පැමිණෙන සියලු දුක් කොට දරා ගන්න පුළුවන්. ඒක කියනවා වට්ටක් වලද හද ගන්න වට්ටක් ගෙඩිය වැලට කවදාකම් බරක් වෙන්නේ. වැලට දරන්න පුළුවන් ගෙඩිය තමයි වැලේ හැදී. වැලේ අත්තරා පැමිණෙන හැම දුකක්ම ජීවිතේ මාර්ගයක්. ප්‍රතිපදාට මාර්ගයක ප්‍රතික්ෂේප කරපු ගමන් ඔක පිළිකාවක්. ප්‍රතික්ෂේප කරපු ගමන් ඔක ඈණියක්. උදැල්ලක් වෙනවා. මේක ආවේ මට බණ විදියක් දෙන්න. මේ හරහාම දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න කියන පටන් ගත්තොත් අපේ අම්මලා තාත්තලා වගේ කරණ කීයේ. පැමිණි දුක් පැණි ගහයි කියන මුන්දරණ කැමති. ඒ පැමිණි දුක් පැණි ගහයි කියලා බලනකොට මේ උපාදානස්කන්ධ පහ. දැන් අපි ලබලා තියෙන එක නෙමෙයි මට කියලා මෙන්න මට කියලා කය. මට කියලා මගේ වේවි විදිම්පත් කටලා ඇතුළු. මට කියලා මගේ හඳුනා ගැනීම කටලා අද කියලා මගේම සකස් කිරීම ආරෙන්දි වැඩ පිළිවෙලක හැඩයක් තියෙනවා. මට කියලා මෙහෙම දේවල් මේක තනන කන විකක් තියෙනවා. අන්න ඔය දේ පිළිබඳ හොයන්න පටන් අරගත්තොත් බුදු දනස කියන ඔබට හේතුව මුලට යන්න පුළුවන්. මේකට හේතුව බාහිරේ කිව්වොත් හෝ නැත්නම් මේ සත්‍යයේ තියෙන මේ පහෙන් පිට කිව්වොත් හෝ කවදාවත් කෙලව කරන්න බැරි වෙනවා. ඉතින් දැන් අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා භෞතික විද්‍යාව පිළිබඳ පොතක් එක්වහන්ති කියලා කියනවා. භෞතික විද්‍යාව අනන්ත අසරණයි අනාතයි. මොකද භෞතික විද්‍යාව හොයන්නේම බාහිරේ දේවල්. එච්චරයි. එකම හේතුව පෙන්නන්නේ භෞතික විද්‍යාව අනාතයි අනත් අසරණයි. කවදාකවත් ගොඩ ගන්න බෑ. මොකද ඒක කියන්නේ පිටිදී. අපි මෙහෙම ආකාශයේ දේවල් බලලා කෙලවරක් වයින් බෑ. මොකද කවදා හෝ ඇතුළට මේක හරවගත්තනම් අන්තරාව ලෝකණී කියලා කියන මේකට ඇතුළත හරව ගත්තා නම් කවදා හරි කෙලවරක් වයන්න පුළුවන් වෙයි. ඔච්චරයි විතර දැනනවා කියන්නේ මේ විපස්සනා කියන වචන. විපස්සනා කියන වචනේ ඉංග්‍රීසියෙන් කියන්නේ insight කියන. ඉංග්‍රීසි කියන්නේ ඇතුළත බලන. විපස්සනා විදි මේ ලෝකේ පුරාවට අවුට දාස් ගණන් කල්ප කෙල කෝටි ගණන් නැත්නම් මේ ජීවිත අවුරුදු 10 20 40 අපි බාහිරේ බලබලා හිටපු හිත අලෙවිනි වතාවට යාක් වෙලා බගෑවෙලා ආයතනා කරලා ඇතුළට හරවන. ඒ විදිහට ඇතුළට හරවනකොට බැලිය යුතු පැත්තකට පහක් තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් නැත්නම් මේ පංච උපාදානස්කන්ධ වශයෙන් සර්වචනසේ ලයිස්ට් කරන්නේ. මම ලයිස්ට් කරනකොට පේනම එක බරපතල වැඩක්. මේක සාමාන්‍ය යුනිවර්සිටි ලෙවල් අවුරුදු 3 PhD එකක් ගන්න වගේ දෙල්ලමක් කියෙම නෙවෙයි. ආවුල වුංචු කුමාරයටත් අවුරුදු තේදි පැවිදිලා අවුරුදු 15ක් දකලා ඒ තාත්තා බුදු වෙයිද උදෙත් ගිහිල්ලා බණ කියනවා හන්දාවෙත් ගිහිල්ලා බණ කියනවා සම්පූර්ණ විනය අනුකූලව කටයුතු කරලා අවුරුදු 15ක් ඉතිරිය. ඒ නිසා අපි මේ වැඩමුළුවේ ඉන්නකොට යොදන සෑම උපක්‍රමයකින්ම මඩ උපදෙස් කියලා කියනවා සමාලාට අපි කියන මේක ශික්ෂා කියලා කියනවා සමාලාට කියනවා ආචාරාත්මක වගවීම කියලා මේ හැම එකකින්ම උත්සාහ කරන්නේ තමන්ගේ හිත ඇතුළට හරවන්න. කාම ලෝකයේ කියන්නේ වෙළඳ ප්‍රචාර කියන්නේ ජනමාධ්‍ය කියන්නේ සම්පූර්ණ පිටතට හරවන එක. ඉතින් දැන් හදන දරුව අනාතයි. අසරණයි මොකද උන් හැම වෙලාවෙම ඔඩියෝ නෙමෙයි මහයුත් අනාතයි. ආයේ ගන්න දෙයක් නැහැ. මේ ඉතින් මේක මේ මහා එකාල දැන් හැදිච්ච උන් හොඳටම දන්නවා ඉස්සර පුංචි කාලේ අපි වැඩක් බලන ගෙද ඇතුළට නැමිලා යම් ප්‍රමාණයක ඒක දැන් මොකද වෙලා තියෙන්නේ සම්පූර්ණ උදේ ඉඳලා හැඳ වෙනවා මේ ජනමාධ්‍ය හරහා සම්පූර්ණ නන්නතර බාහිරටම දුර ඒ දුර එක එක නරඬු කරනවා ඊර්ෂ්‍යා කරනවා අරයට වැඩි කරන මෙයා දුවන්න හදනවා මේ කටයුත්ත කෙරෙහි කවුරු හරි පොත්තක් පොත්තකට වෙලා පොත්තක් හිටපන් ඇතුළ බලපන් කියලා කිව්වොත් දොඹ බලන මොනවද මේ කතා? ඔව් හොරන්න පුළුවන් වැඩක්ද? මේ අනිත් මිනිස්සු මෙච්චර පිටිදුවත් යනකොට අපිත් ඉක්මන් කරලා ගිය නැත්නම් අපිත් තමාරු වැටෙන්නේ කියලා. ආහත කඩා වැටෙනවා කියලා දුවපු. ආවා පිටිපස්සේ ගියේ බල්සත්තු ටික වගේ එක්ක පැත්ත
ඒක ගාවේට ඒක වේගෙට බාහිරට යොමුචි ලෝකය. අනේ බාහිර ලොමුචි ලෝකය ඇතුළට නැමීම සඳහා කරලා තියෙන, අදලා තියෙන, යෝජනා කරලා තියෙන පරිශනාකාරයට තමයි මේ භාවනා මධ්‍යස්ථානේ දෙන්නේ. භාවනා මධ්‍යස්ථානේ කරන්නේ පුළුවන් තරම් අර ඉඳුරන් අසංවිධිතව වනචරව චාරයක් නැතුව හැසිරී ඉඳුරන් දී හික්මීමක් ඇති කරගෙන ඇතුළට නම. ඇතුළ ළමට උත්සාහ කර. අන්නේ කරනකොට සර්වචන්නාංශී තමන්නාංශිකේ සාරාංශිකේ කල්පලක්ෂේක පරිවේශන ප්‍රතිඵල වශයෙන් උන්වංශේ සඳහන් කරලා තියෙනවා අංගවල තියෙනවා වේදනා දිගේ සංඥා දිගේ සංස්කාර දිගේ විඥාන දිගේ කියන මේ නාම ධර්ම දිගේ ඇතුළට හරවනවා කියන පරිම වෙහෙස කරයි කියනවා. පරිම සූක්ෂමයි කියනවා. ශික්ෂණෙ විදි නැති හිතකට බයලජ්‍ය නැති හිතකට සීලයක් නැති හිතකට හරිම අමාරුයි මේ රූප නාම ධර්ම අල්ලන්න. ඒ නිසා උන්වහන්සේ ඉස්සරහින් කියන්නේ නාම ධර්ම රූප ධර්ම. අන්තිපාදස්කන්ධ ඉස්සලාම රූපස්කන්ධය කියලා කියනවා. මෙන්න මේ රූපස්කන්ධයට හිත යෙදීම නිකන් භෞතික විද්‍යාවක් මෙතන තියෙනවා. භෞතික විද්‍යාවේදී අපි දන්නවා ඝන, ද්‍රව, වායු සහ මේ තම ශික්ෂ කියලා කියන උණුසුම් බව ඒ ජෝ ධාතුව ගැන හතරකට කඩලා බලන්න. විශාමන විද්‍යාව ගන්නකොට ඝන, ද්‍රව, වායු අහුවෙනකොට තමයි ඔය තේජෝ ධාතුවත් එකතු වෙන්නේ thermal physics කියලා. ඕකම තමයි බුදුහාම කියන පඩවි ආපෝ තේජෝ වායු. විශාමන ඝන කියන එක අපි සත්‍ය සමාන්තරකමක් නැති උනට සම්බන්ධකමක් තියෙනවා. ඝනේ කිව්වහම ඒ පඩවි ධාතුවට ආපෝ ධාතුව ද්‍රව වායෝ ධාතුව වාපේ උණුසුමේ තේජෝ ධාතුව. ඉතින් උන්නාදික භෞතික විද්‍යාවගෙන මුළු ලෝකෙම හතරකට කඩලා තියෙන්නේ. ඒක මෙන්න මේ හතරෙන් කරනවා කවුරුනම් බොරුනම් ඔප්පු කරලා වෙන්නන්නේ නැහැ කියන නැද්ද කියලා. දැන් පහුගිය අවුරුදු 200ක් කියලා කිසිය 50ක් පැනලා දිගටම ලෝකෙ විතරක් නෙමෙයි අභ්‍යවකාශයටත් ගිහිල්ලා හන්දටත් ගිහිල්ලා හැම තැනම බැලුවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ නැන් නැත්නම් ඝන ද්‍රව වාත තේජෝ ධාතු දිගේ බලන බලන් ගියා. එළියේ ගොල්බල මේ මම කර දෙකෙනෙක් නම් හම්බෙන්නේ නැහැ. අර බල ගන්න දෙවියෙක් මොකද නේ හැම තැනම තියෙන පට විතේජෝ අපෝ හතු. ඒකකොට හොඳ දේව ධර්ම වාදයට සෑහෙන අධ්‍යනයක් සිද්ධ වුණා. කොහොමද නෑනේ මැජික් එකක් මොනවා කරන්නේ. කොහේ ගියත් තියෙන හතර මහා ධාතු විතර. ඒක මෙහෙත් එච්චරයි. ඉතින් නීතන් එක මිහිලොට වගේ කියන ඉස්ලාම් රටේ ඔය යූරි ගගාරේ දවකාශයට ගිහිල්ලා ආවට පස්සේ රුසියා ජනාධිපති කිප්පක ලහවලු උඩට ගියාට පස්සේ උඹට හැමදේයක් අතර ගත්ත දිගේ රවුලක් කියන සුදු ඇඳගත්ත බ්‍රාහ්මණෙක් වගේ කෙනෙක් දැක්කද කියලා. යුරිගෝවන් කියන්නේ දැන් කොළ අයියෝ සිම්පන් මම කියන්නේ නැහැ කියලා මෙයා රටවටේ ඇවිත්. ඇවිල්ලා ගියාට පස්සේ ප්‍රතිකාරණ ගියාගේ පාප්පංශය වළු උඩට ගියාට පස්සේ ලෝකෙන් ඈතනසේ හිකි නැද්ද උඩ සුදු රවුලක් තියෙන යටාවක් බඳගත්ත හැටමිටියක් යන වයසක කෙනෙක් කියලා. ඒක නෑ කියලා. පේන්න බෑනේ ඕගොල්ලෝ අදහන්නේ නෑනේ ඒකයි කියන්නේ. අදහනවා නම් පෙනේ කියලා. ඔය දෙල්ලම තමයි ලෝකෙ පුරාවට තියෙන මේ පතවියාපෝ තේජෝ වායුවේ පිට මොකද්දෝ කෙරුම් කාරයක් ඉන්නවයි කියලා තමයි දේවාදී කියන්නේ. භෞතික විද්‍යාඥයා බටේ හැම දෙයක්ම පතුරු ගහලා බලුව පෙන්නුව කෝ පෙන්නන්නේ කියන්නේ. එක එකක්. මේ වාතය. ඝන ද්‍රව වාත සහ තේජෝ ධාතුට එහා ගිය නෝන් කාරකමක් නැහැ. මේ කිසි ඕන කෙනෙකුට මේ තරජිය දාලා බලද්ද නැහැ. මිනිසරාට දාලා මෙන්නේ නැහැ. ප්‍රෙෂර් ගේජ් එකට දාලා ප්‍රෙෂර් බලන්න පුළුවන් උන කටුවට දාලා මනින්න පුළුවන් ඕකෙ දෙයෝ නෑනේ. ඔයානේ ගිහිල්ලා ගිහිල්ලා උන ඉස්සල්ලාම කළේ භෞතික විද්‍යාවෙන් දෙයියන් ආශ නැති නේද. මේ වුණාට ඉන්නවා ප්‍රධාන පිටසක් ඉන්න නමුත් ඇහෙන බලපෑමක් ඇති වෙනවා. අඩුව තේරෙන පටන් අරගත්ත භෞතික විද්‍යාවට මේ ධර්මයේ කවදාකවත් Taman විදිහට දාගන්න දන්නේ විද්‍යාව. ඇත්තටම කියනවා නම් තමන්ගේ පැත්තට දාගන්න මිනිහට විද්‍යාඥයෙක් ගෙන්නම කියන්නවත් බෑ. විද්‍යාඥයා හැම වෙලාවෙම අනුගේ දේවල් මනමැනින්න ජාති මිනිස්සු.
බුදුරජාණන් වහන්සේගේ දේ භෞතික විද්‍යාවේ ගලපන්න ගියාට පස්සේ මෑත කාලේ අවුරුදු 30ක 40ක 50ක විතර වගේ වරපතල සමාන්තරකමකුත් තියෙනවා වරපතල විරහකමකුත් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ සත්‍යසූරිය ගමන සූත්‍රය එහෙම නැත්නම් ඔය සමහර සූත්‍ර ලෝකික ගැන කතා නොකරනත් නෙවෙයි මේකම තමයි යොතන තියෙන්නේ මේක දන්නවනම් ඒක දන්නවා කියලා. උන්වහන්සේ මේ ඇතුළට දැක්කගෙන තමයි හය. එන්න ඕක පතුරු ගහලා කියන ඕක ඇතුළෙත් නෑ දෙවි කෙනෙක්. මේක ඇතුළෙත් තියෙන බට ව්‍යාපෘතිය යොමු තමයි පුළුවන් තරම් චින කන්නදෙත් දාලා බලන්න. එහෙම නැත්නම් පරීක්ෂා කරලා බලන්න මේක ඇතුළේ කවුරු හරි ඉන්නවා. භෞතික විද්‍යාව දැනුමයි ඇතුළ බලන්න පාවිච්චි කරනවා. එතකොට භෞතික විද්‍යාව දන්න කෙනෙකුට හොඳට තේරෙනවා බලන්න. මේ වෙනස තියෙන්නේ භෞතික විද්‍යාව බාහිරවර්ති ධර්මයේ අභ්‍යන්තරවර්ති. මේ දෙක තේරුම් ගත්තොත් මේ තියෙන දැනුම සාමාන්‍ය අපි ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න දේවල් භාවනාවට හොඳට යොදා ගන්නවා. හැබැයි යොදන උපක්‍රම ක්‍රම දෙක වෙනස්. දෙතුන් ක්‍රම දෙක වෙනස්. ඒ තමයි ආරවතනාංශයේ මේ පටවේ මේ රූප ධර්මය නැත්නම් රූපය ප්‍රධානස්කන්ධය අරගෙන උන්වහන්සේ මෙතනින් පටන් ගන්න කිව්ව පරිශ්‍රය රූපේ හොයන්නේ ඒක පොඩි කාලයක් නෙවෙයි බොහොම කාලයක් පරිශ්‍රණ කරලා තමයි කිව්වේ මේක අල්ලන්න ලේසි මොකද භෞතික විද්‍යාව දන්න කෙනාට බාහිර මනම විනියට අභ්‍යන්තර තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන ඒව දිහත් අරමින්ින් ඒ මනින් පොදුවෙන් මනින්දි ඒ මනිනකොට බාහිරයට හිත ගියොත් බාහිරයට විහිදී ගියොත් බාහිරක නන්නතරුණු දැන් ඇතුළතමයින කාරණාවට යොදාගත්ත කාලයේ ධනිය ශ්‍රමේ නාස්තිය. ඉතින් බුදුරජාණන්සේ දැක්කයි රාජධානියකට ගියොත් පුරවරයකට ගියොත් නියංගමකට ගියොත් ගමකට ගියොත් සම්පූර්ණ අටවල දින ඇටවිල්ල හැටියට බාහිරයට හිතේ. එතන උනාද කැලේකට. බලන්න කැලේකට ගියාට පස්සේ බාහිරයට හිත අදී නගරේ ඉඳලා ආපු විදිහට මේ කැලේ තියෙන සෞන්දර්ය සත්ව පිරිසිදු වාතය ජලයේ කියන මොකක් ටිකක් කියලා ඉන්නකොට ඒක වාතයක්වත් ඇවිල්ලා මොනක්වත් අපිට කතා කරන්නේ ජලයක් කතා කරන්නේ දහස් කතා කරන්නේ කලක් කතා කරන්නේ අන්තිමට තමන්ගේ පැත්තට හිත නැඹුරු වෙන ගතිය මේ කාර්යයට හොඳ පරිහරණය කරන්න විශාල වේදමක් හදලා යොදලා පරිශනාගාරයක් හදලා ඒ පරිහින ගන්නට යන්නේ නැතුව මේ වැඩගත් පරිහින කරන්න බැරුව වගේ බුදුරජාණන් වහන්සේ මේ ස්වභාව සිද්ධ පරිසරය තමයි කැලේ තමයි මේ ආර්ය පරිශ්‍රයේ තියෙන්න කළ තියෙන්නේ. ජහුණාන්ගේ අරඤ්‍යගතව රුක්ක මුදගතව ශුන්‍යාගාරගතව කියලා මේ කියන්නේ හිත ඇතුළට නමා ගැනීම සඳහා අහසුකම් කියන. එතන අපහසුකම් අඩු පරිසරය. නමුත් ඒක කාමභෝගියාට අප්‍රසන්නයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. විවේකයේ පතන, විස්රාමයේ පතන, ඒ වගේම උදිකලාභව පතන, උපේක්ෂාව පතන මනුෂ්‍යයන්ට විශාල නිකේතනයක්. අනපන්ත සේනස. කනබෝගී පුද්ගලයාට බය, තනිකම, වැහෙන් ගලව වගේ ගතියක්, අසරණ ගතියක්, චකිතයක් පහළ කරන කැලේක. ඉතින් ඒක යන්නෙම, කැලේකට යන්න හිතන්නෙම එහෙන කැපකිරීමක් කරන මිනිස්සු. කැපකිරීමට පාඩු නැහැ හම්බෙන්නේ ලෝකයේ තියෙන හොඳම පරිශනාව ගන්න. එහෙම නැත්තම් එලෙකට යන්න ගහක් වලට යන්නේ කියලා කියන ස්වභාව සිද්ධයි. එහෙම බැරි නම් අර දෙකම නැත්තම් ශූන්‍යකාරකට යන්නේ කියලා කියන කාමභෝගීන්ගේ හිස්තැනකට යන්න කියලා. දැන් මෙතන අපි එහෙන පිරිසක් ඉන්නේ. එහෙන පිරිසක් කියන කිසි කෙනෙක් තව කෙනෙක් කාමකෝප කරන්න උත්සාහ කරනවා. හැම කෙනෙකුම බොහොම නිශ්ශබ්ද බොහොම සීලවන්තව ගත කරන නිසා මේක කාමභෝගීන්ගේ හිෂ්ට. ඒ මොකද මේ කියන්න හදන්නේ? ඒක තමන්ගේ ඇතුළත යොදා ගන්න පුළුවන් පරිසරයේ මේක තියෙනවා. ඉතින් නිකමට හිතන්නේ මේක ලබා ගන්න අපි කොච්චර සරසුන් කරාද කියලා. තමන් එක තමන්ටමම දැන් මෙතන ඉන්න පුළුවන් පරිසරයක් ගන්නද? අර අර කලබලකාරී ශංකර පරිසරයේ බෙන්ගිලා මෙතෙන්ට එන්නේ හැම කෙනෙක්ම තම වශයෙන් අරගෙන තියෙන
ප්‍රයෝග පොඩි කැපකිරීමක් නෙවෙයි. ඒ සර්වඥාචර්ය සාමාන්‍ය කියන්නේ මහන්තං වා ඥාති පරිවර්තං පහයි අප්පං වා මහත් ඥාති පරිවර්තං පහයි අප්පං වා භෝගකන්දං පහයි මහන්තා භෝගකන්දං පහයි උදා වූ වේවල් මහත් වූ වේවා ඥාති පරිවර අත්‍යයි උදා වූ වේවා මහත් වූ වේවා භෝග භෝග සම්පත්‍ය අතහරින්න ඕනේ ඒ කැලයක් ගැන හිතන්න ගහක්ම හිතන්න නැත්නම් මේ ශූන්‍යagara ගැන හිතන්න ඒකට අපි දාන්නේ කි උදා වූ වේවා මහත් වූ වේවා ඥාති පරිවර අතහැලා දානවා උදා වූ වේවා මහත් වූ වේවා භෝග පරිසත් භෝග පරිභෝග වේවා අතහනවා කියන එක විශාල දානවා මේ ආවට පස්සේ සමහරවල් තියෙන ප්‍රශ්න තමයි ඒ ඥාතීන් පිළිබඳව එහෙම නැත්නම් ඒ මුතුකම් පිළිබඳව ඒවා නිකන් හරියට මම ඒකෙන් අයින් වෙන්න ගියාට ඒවා නිකන් විශේෂිත ඊතල වගේ හොයාගෙන ඇවිල්ලා පොකොටා ඥාතීන් පිළිබඳ විතර්ක භෝග පිළිබඳ විතර්ක භවනා කරනකොට විශේෂිත ඊතල වගේ ඇවිල්ලා මම විදගෙන සිවිය විදගෙන හැම විදගෙන මාසුදගෙන ලේ විදගෙන ඒ නහර විදගෙන ඇට විදගෙන ඇට මිදුළු හරහා යන. ඒ කොච්චර මේක අයින් කරන්න උත්සාහ කරත් ඒකක්වත් ඔය කිසිම දෙයක් කරන්න කතාවක්. මුදිට මතක තියාගන්න තමයි වැඩිම දුකේ ඉන්නේ මුන්ටම පිටුවන් දැන. ඇත ඉන්න නොදන්න කට්ටියෙන් කවදාකවත් අපිට දුක. දුකේ ඉන්නේ ඔය මේ හරහකම. ඔය කෙනෙක් හරහකම. මේක යනවා කාගෙන යනවා. කොච්චර කැප කිරීම කරලා භාවනා කරන්න ගියේ ඒක ඇවිල්ලා තමයි මේක අර ඥාතිගෙන් වස්තුවෙන් කාය විවේක වශයෙන් වෙන් වෙන එකත් හරිම අමාරුයි දුරස්ත වෙන්න. ඊට පස්සේ චිත්ත විවේක වශයෙන් ඒකලු අමතක කරනවා කියන එක ඒ වස්තු අමතක කරනවා කියන එක සමහර විටනේ මහා නාරුම අවමංගල්‍ය මුස්පීන්තු වැඩක් කියලා. උත්සාහ කරත් කරන්නත් බැහැ. ඒ බරු ආගම දෙයක ඊතල වගේ ඔයාගෙන ගිල්ලයි හිතට ආයි. ඉතින් ඒ ආරණ්‍යගත රුක්ක මූලගත ශූන්‍යගත උන්න පමණින් අපිට ওই කියන අය පිළිබඳ වැටීමක් හෝ ක්ලේශ කීමක් හෝ සීලයක් වෙන්නේ නැහැ. එතකොට මේ ලැබෙන අත්දැකීම කිසි කෙනෙක් කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊගේ ඉඳගෙන සාමාන්‍ය ආති පිළිද වස්තු පිළිසත් එක්ක ගත කරන ජීවිතේ බුදුහාරගෙන ගේ හැසිත අප දුක්කේ ජීවිතේ යන ගෘහාශ්‍රිත එන තමයි පවුල් කනකොට ඇති වෙන සැප දුක්කේ ඊගේ අතහැරියට පස්සේ ඒහා සමාන සැප දුක් දෙකක් තියෙන එක තමයි නිස්සරණසිත සැප දුක්කේ ඊගේ අතහැරියට පස්සේ අරහා සමාධි කරගන්න ඊයත් ඒක ඇතුලේ අම්මෝ පැවිදි වුණාට පස්සේ නම් නිවන නිකන් ගේට්ටුව ගාවා ඉදිරියට පස්සේ නම් ඔක්කොම හරි විවේකෙත් හම්බෙලා සියලුම හම්බෙලා කියලා බලන්න පැවිදිච්ච කීදෙනෙක් සිගුරු වරිනවද කියලා බඳිද්දි ඉස්සලා කට්ටේ දෙනවා අම්මෝ බැන්දර පස්සේ නම් ඉතින් ඔක්කොම හරි කියලා මේ බඳිනට වැඩි දික් අදාළ නැහැ ඒ කායික වශයෙන් ওই විවේකේ ලැබුණට නෑද ඇයිගේ කායික වශයෙන් විවේකේ ලැබුණට ওই වස්තුවේ හිත සෑහෙන මට්ටමට යනකම් කවදාකවත් ඒ හිත චිත්ත විවේක මට්ටමට ආවේ ආය විවේක ලැබුණට චිත්ත විවේක ලැබෙන එක දැනගන්න එහෙම දෙයක් මේ හිතේ තියෙනවා යණ යන තැන මේ යහත් අරගෙන තමයි යන්නේ කියලා දැනගන්න ටික කාලයකට අභිනිෂ්ක්‍මණය කරන්න අභිනිෂ්ක්‍මණය හම්බෙන පළවෙනිම අත්දැකීම තමයි අපි වෙන් කරන්න හැදුවට එව්වා පිළිකාවා එව්වා විශේෂිතක ඊතලවා බරු බෙන්දා වාගේ යණ යන තැන අපි පිටිපස්සෙන් ජීව මොහොතේදී මන් දොස්සහයි කරන අයියෝ මෙච්චර කෙරුවත් මට හිත ඉස්කලා කරන්න බෑ කියලා. අදුගාන එතකොටවත් තේරෙනවා. මේ වෙන් වෙන්න හැදුවට මේ එකක්වත් අපි අතාරින්න කැමති නෑ. අපි කොහොම හරි ආයශරයක් අර වගේම හිතෙන් හරි කමන්නේ බාහිරට අත. ඉතින් සාරාණ්‍ය ගත වෙලා රොක්ක මුල ගත වෙලා ශූන්‍යagara ගත වෙලා ඒ යෝගාවදයට එතන නිකන් හිටියට මේ සුද්ධිය ලැබෙන්නේ. ඒ නිසා සර්වචන් වහන්සේ සඳහන් කළ තියෙනවා ඒ විදිහට අරණිගත රූප මොලගත ශූන්‍යකාරකත්වයට ගිහිල්ලා වැඩිම මහා ලොකු බරපතල වැඩ ගන්න එපා. මං හොඳට පටල වාඩි වෙලා ඊයේ
මේ වෙලාව වගේ කතා කරා වගේ අපිට හිතගෙන ඉන්න පුළුවන් අපිට පුදියන ඉන්න පුළුවන් අපිට ඇවිදින්න ඉන්න පුළුවන් ඉඳගෙන ඉන්න පුළුවන් මේකෙදි මේ දුක්ඛ සත්‍ය නැත්නම් රූප ධර්මයාගේ තියෙන දුක්ඛ සත්‍ය අපි පස්සේ කතා කරමු වේදනා සංඥා සංකාර පිළිබඳ රූප ධර්මයාගේ දුක්ඛ සත්‍ය ආවේවා බුදුහාම කියන හොඳම වෙලෙ තමයි වාඩි වෙලා ඉඳගෙන ඉන්නේ ඉරියව්ව අන්නේ ඉඳගෙන ඉරියව්වකට වාඩි වෙලා බුදුජානනාදී කියලා කියනවා ඉල්ලා හිටන අපේ මේ ඉඳගෙන ඉන්න කයේ හිත පවත්වන්න පුළුවන් ද කියලා කියනවා ඇතුළත හිත ඇතුළතට හිත දාන්න පුළුවන් එතකොට අපි මහා වූව අපදා වූව නැහැ පිටසක් පැහැරලා උදා වූව මාත් වූව භෝග පිටසක් පැහැරලා සද්ධාවක් ඇති කරන සීලයක පිළිතලා ඒ කයත් එක්ක හිත කියන්නාගේ මම දැන් මෙතන කියන්නේ එනි ඉස්ලාම තාඩිත ඇතුළට නමන්න හරි මේක උපමාවක් වශයෙන් පෙන්නන්නේ කැලේ කුළු වෙච්ච කුළු මීහරකේ කැලෙන් එළියට ගත්තා උද්දුමාකාර කුළු ගැටි පේන්න පටන් අර ගන්නවා එක චිත්තක්ෂණයක් කැමති නැ තමන් එක්ක ඉන්න හිත එයාට අර රූප බල බල හිටපෙන ශරූප බලන්න ආසයි ශබ්ද নানা ආකාර ආයත ප්‍රසවිද සත්‍තාන්ත ආසයි ගඳ බලන්ට ආසයි රස බලන්ට ආසයි ඉරියව් මාරු කරන්න ආසයි ශප්පාසන ඥාන වහන කොට මේක අවශ්‍යයි එතන හිතේ හිතවිලි හිතන්න ගන්න ඒ නිසා දුනස්සේ කොට අලුපෝල් විදියක් කියන්න හදන වගේ චිත්තක්ෂණයක්වත් පිට හදියත් එක්ක ඉන්න කැමතියි ඉගෙන ගන්න පුළුවන් තරම් පහසුකම් දීලා සමමිතිකව තම බරව දැල්ගොඩ කයි තියාගෙන දුගානේ මම මෙතන ඉඳගෙන ඉන්නවා මම දැන් මෙතන ඉන්නවා කියන එක හිත කියලා මේක ලොකු ජයග්‍රහණයක් මේ බාහිරේ තවරන් කියලා පිළිත නන්නතර විකීතේ අන්ත මේ කයට ගත්තා කියන ඇතුළත හැරෙන්න එලිපත්තට නඟුවා ගත්තා එලිපත් කියන බලල වගේ මේක එළියට පැනින්නේ පුරුදුලාදී ඇතුළට යන පටන් අරගත්තා ආයෝ යෝගාවචරිකුට පුදුමාකාර සතුටක් වෙන්න පුළුවන් තරම් තමයි ඕන වෙලාවක මේ කය මේ රූපේ මම කියාගන්න බාර ගන්න මේ දෙයට හිත ගන්න පුළුවන් නම් දුකේ ප්‍රශ්න රාශියක් විසදේ. ධර්ම යෝගාවචරය මේක මතක තියාගෙන ඉන්න ඕනේ. මේක තමයි මංගල අවතරණය. මෙතනින් තමයි වැඩි පටන් ගන්න. ඊට පස්සේ මේ කයේ හිතලා කරන චේතනාවෙන් කරන කිසිම දෙයක් නොකර වින දෙයට වෙන්න අරලා බලන්න කියනවා. ඇහෙන් රූප බලන්න යන්න එපා. හැබැයි ඇතිවකට රූප පෙනුනට තමයි. කනෙන් ශබ්ද අහන්න යන්න එපා. මොනදී ඇහුණත් බලාවක් ගන්නත් එපා. තමයි විචාර කරන දෙන්නේ අහනවා ඇහෙනවා කියන දෙක අතර වෙනස. බලනවා පේනවා කියන දෙක අතර වෙනස. නාසයෙන් ගඳ බලන්න යන්න එපා. නමුත් නාසයට ගඳ දැනුණට කලබල වෙන්න එපා. ජීවෙන් රසම සවුළු හොයන්න එපා. ජීවිත රස දැනුණට කලබල වෙන්න එපා. කයෙන් සුඛෝපභෝගීත්ව ඉල්ලන්නත් එපා නමුත් කයට වේදනාවක් දැනන සැප දැනුණත් දැනන් ගන්නත් එපා මෙන්න මේ විදිහට ඉස්සලාම වතාවට කයට කියනවා එකක් කියනවා පිටට ගියේ හිත ඇතුළට ගන්න එක ඒක තමයි වැදගත් ඊට පස්සේ කියනවා චේතනාපූර්වක අදිෂ්ඨානවලින් හිතලා මුළුම දෙයක්වත් නොකර නැටි පිළිමයක් තිබ්බව ඒම්ම කයට ඉන්නරලා එක පිටේ ඉඳලා මිනිස්සු බලා ඉන්න වගේ කයිදියා බලාන ඉන්නේ. එතකොට අපි අර නාම ධර්ම පැත්ත. චේතනා පැත්ත. අදිෂ්ඨාන පැත්ත. අභිනිවේෂණ පැත්ත. පොඩ්ඩක් අයින් කර මේක දිහා බලා හිටපුවාම එන්න මෙයාගේ ඉබේ හිතුවෙන වැඩ පිළිවෙල දකින්න පටන් ගන්නවා. ඉස්සල්ලාම වතාවට මමගේ මමයා කිව්වට, මගේ කිව්වට, මගේ ආත්මේ කිව්වට ආත්ම සංචේතනාවකින් චේතනාවකින් අදිෂ්ඨානයකින් සංස්කාරකින් නැතුව ඉබේ සිදුවෙන වැඩ දිහා බලාගෙන ඉන්නකොට අපි කියනවා අචේතනිකයි කියලා කියනවා අසංස්කාරිකයි කියලා කියනවා අවිඥානිකයි කියලා කියනවා සමහරු මේ අචේතනිකව අවිඥානික අසංස්කාරික සිදුවෙන දේවල් වලට යටිහිත කියලා කියන්න පෙළඹෙනවා ඉතින් තමයි අදිෂ්ඨාන කරන්නේ ඉතින් තමයි මේ චේතනාව ඉතින් චේතනා පාල කරන කෝරණේ තමයි අපි මේ හිතලා කරන දේවල් බලනවා අහනවා ගඳ බලනවා රස බලනවා පහස ලබනවා
කටයුතු කරනවා. අපි අදිෂ්ඨාන කරගන්නවා බුදුන් අදහන බුදුන් කියපු නිසා බුදුහාමුදුරන්ගේ මේ ලෝකෝත්තර ධර්මඥතා ඥාණය අදහගෙන මේ සියලුම නැතර කරලා වෙන දේ වෙන්න ඇරලා බලන්න. මේක විශාල අභියෝගයක්. ඕන ශිල්පයක් ගන්න කෙනෙක්. දුවන්න පුළුවන්, පනින්න පුළුවන්, නටන්න පුළුවන් ඕන කෙනෙකුට බලන්න කියන්න. මොනවාක්වත් නොකර නිකන් බලහින්ද කියලා. ඒ ඔක්කොම අතේ කියන නරිවන්න රෙද්ද පල්ලෙන් බහිනවා ඉතින්. පුළුවන් නම් එක තැනට නිකන් ඉන්නේ. කද්දාපත්. එක චිත්තක්ෂණයක් පුළුවන් නම් අදිස්ථාන කරනවා දෙක, තුන, හතර, පහ. චේතනා පහල කරන්නේ නැතුව සිදුවෙන සියල්ලම දිහා බොහෝම ප්‍රේමයෙන්, බොහෝම සාදරයෙන්, බොහෝම ගෞරවයෙන් බලන හිතියොත් මේක මේ වැඩ පිළිවෙල මගේ න්‍යාය පත්‍රයට යන්නේ කද්ද? අසවලාග න්‍යාය පත්‍රය දිහා කියා ගන්න බැරි වැඩ පිළිවෙල පේන්න පටන් ගන්නවා. ඒක බාධා කරන්නේ කල්පනාවල් තමයි, චේතනාවල් තමයි, අදිෂ්ඨාන තමයි. ඒ නිසා මොනවාක්වත් නැතුව ඒ අnder නිකන් උදාහරණයක් වශයෙන් කියනවා, ළඟක් අයින් වාඩි වෙලා ළඟ ගලන හැටි දිහා බලාගෙන ඉන්නකොට මං ඉන්නේ කොට පිළි. වීලිච්ච තැනක. බලාගෙන මම දිහා බලා ඟට ඇඟිල්ල දැම්මොත් ඟ කැළඹෙනවා, ඇඟිල්ල දෙනවා. කකුල දැම්මොත් ඟ කැළඹෙනවා. ඒ ප්‍රමාණයට ඟ කැළඹෙන කකුල දෙක. ඉතින් දැන් බලන්න. ආනේ විදිහට බලන ඉන්නකොට චේතනිකව සිදුවෙන බුදු ජානන් වහන්සේ බොහෝ කල් පරිශ්‍රණි වහගත්තේ තමයි මේ ප්‍රාණි තමයි ඊගාට ඉස්සරහට. ඒකට ආනාපානිය කියලා කියනවා. එතකොට මේ පිළිලට සතෝ ආස සති සතෝ පස්ස සති කියලා හඳුපටානේ ඔන්න ආරම්භයක් වෙනවා. සීයෙන් ඉක්මනට සිද්ධ වෙනවා. හුස්මක් එළියට යනවා, ආයතුලට එනවා, ආයෙලියට යනවා, ආයතුලට යනවා. මේ දෙයක හිත යොදන්න ඕනේ නැහැ. මොකද කියන අනිච්ඡානුක පේශින්ගෙන් සිදුවෙන ක්‍රියාවලිය. ඉච්ඡානුක කියලා කියන්නේ හිතලා කරන දේ. ආනපන දින මේ දෙක. ධර්යනසේ ඉදිරියවත් කරන මේ ආනපන දින විශිෂ්ටත්වය තමයි ඒ සම්මත විදර්ශනා දෙකටම ගැලපෙනවා. ඕනනම් හිතලා කරන්නත් පුළුවන්. හිතලා කෙරුවේ නැහැ කියලා උෂ්ම නතර වෙන්නේ පණ තියෙන ඇඟේ නිින්ද ගියත් උෂ්ම ගන්න. ඉතින් මේකෙන්දී යෝගාවචරය වග බලා ගන්න ඕනේ. සුභාසිද්ධව සුභාර්ග සිද්ධින උෂ්ම දිහා බලන්න. ආනේ බලහිනකොට මේ යෝගාවචරයට මේක රේෂණක ස්වරූපේ. සුද්ධ පරිේෂණක ස්වරූපෙන් කිසිම ඇඟිලි ගැහිමක් නොකර මේ උෂ්ම දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් අපිට පේන්න පටන් අර ගන්නවා ඉස්ලාම් වතාවට මේ වායෝ පොත්හබ ධාතු නිකන් වායෝ ධාතුවේ තියෙන පිරිමදින ගතිය. වායෝ පොත් ධාතුවේ තියෙන රෝහාගෙන යන ගතිය. පගන යන ගතිය. ස්පර්ශයේ තේරෙන පටන් ගන්නවා. එතකොට වායෝ ධාතුව කියලා කියන්නේ මේ ස්වභාවිකව ආයත දින වාක්‍ය. ඊගයිල පිරිමැදෙන්නේ කයක් ප්‍රසාරය. මේ කයේ වැඩිචාම දැනෙන ගතියක් තියෙනවා කයි. අන්න තියෙන කයක තියෙනවා දැනෙන ගතියක් දත්වල නැහැ, නියපොතුල නැහැ, කෙස්වල. අනික හැමතැනම තියෙනවා දැනෙන ගතිය. ඉතින් මේ වායු ධාතුව ඇවිල්ලා ඒ දේ හැප්පෙනකොට ගාන්ඨාරයකට අතකින් ගැහුවා වගේ ඒ දෙක එකතු වෙනකොට බැනගින සද්ද වගේ තමයි දැනෙනවා. මේක සීතලයි, මේක උණුසුමයි, මේක ගොරෝසුයි, මේක සියුම් පිහිරක්, මේක ලොකු ධාරාවක් ආදි වශයෙන් තමයි දැනීම සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේක ద్వාර ආයතන තදුවන්න කියලා මේ උත්පත්ර උගන්වනවා. ඒ ඒ ద్వාර වලට ඒ ඒ දේවල් ඇල්ලවදිනකොට ඒ ඒ අද්දකින් පාරයි. මේනුත් කියන්න වෙනවා ඇහැට රූපයක් වදිනකොට පෙනීම පහළ වෙනවා. කනට ශබ්දයක් වදිනකොට ඇහිම පහළ වෙනවා. නාසයට ගඳක් වදිනකොට දැනීම පහළ වෙනවා. ගඳ සුවඳ. දිවට රසක් දැනෙනකොට ඒ රසනහර වලට රස දැනීම පාළුවයි. ඒ වගේම දැන් කයට මොනවාරි වදිනකොට අනතිර කයක් නම් ඒ දැනීම පාළුවයි. මෙතෙදි බුදුජානක වහන්සේ සත්‍ය කරේ අනුකම්පාවෙන් මතක් කරලා තියෙනවා නුපුහුණු මනසක. ජීවුණති මනසට ඇහැට රූප වදිනකොට දැනෙන දැනීම අල්ලන්න බැරි තරම් සියුම්. ඒ තරම් ශීක්‍රයෙන් ඇහැ වෙන විදිහකට දවසක් ඇතුළේ වැඩියෙන්ම කෙලෙස් උපදින්නේ ඇයි?
ඒ නිසා ඇහැ නැති වුණොත් ඒ ජීවිතෙන් ගන්න දෙයක් නැහැ. ඒ නිසා තාම වටන දෙයට අපි කියන්නේ ඇහැ වගේ කියලා. නමුත් ඇහෙන් තමයි මුළු ජීවිතේ ඊගා සංසාර ගෙනියන්න දුක් කරදර කෙලස් වැඩි වෙනවා. නිසා හරි කැමැති අපේ රූප ප්‍රමාණය. ඊට පස්සේ මම ගෝස ප්‍රමාණය ශබ්ද ඇහැ නැති වෙනකොට ඇහෙන් ඉදපාර ලැබෙච්ච ගමන් කන අංකලු නාදවලට ආශක්තිගේ මාර්ගයේ කෙලෙස් වදිනවා. මේ දෙන්නම නැතිලා තමයි නාසයෙන් වැඩ යන්නේ ඊගාට දිවෙන් අන්තිමටම තමයි අඩුවෙන්ම ලඬ ලේෂිම ගොරෝසුම තර තමයි කාය. ඒ නිසා පුදුජන්නාසේ එතනට වායෝ ධාතු වැඩ කරන්න ඇරලා ස්වභාව සිද්ධව ඒක දිහාම බලන ඉන්න කියලා කියනවා. මේ ආශ්වාස මේ ප්‍රාශ්වාස මේ ආශ්වාස මේ ප්‍රාශ්වාස. එතකොට ඒ ආශ්වාස හුලන් රැල්ල ඇවිල්ලා නාසිකාග්‍රේ හරි උඩුතොලේ හරි නැත්නම් උදරේ හරි වදිනකොට ඒ දෙකක් එකතු වීම නිසා ඇති වෙන ඒ උපදින දෙයට කියනවා දැනීම කියලා. විඳීම කියලා. අත්දැකීම කියලා කියනවා. ඒසයි යෝගාවචරයට කියන්න පුළුවන් නම් භවනා කරනවා මා ආශ්වාස කරනවා මට නාසිකාග්‍රේ මට උෂ්ණ රැල්ල වැදිනවා මට ඒක සීතලට වැටෙනවා. ප්‍රශ්වාස කරනකොට නාසිකාග්‍රේම එතනම හෝ වෙන තැනක හෝ උඩුතලයේ හෝ මට වාදිනවා වැටුණා ප්‍රශ්නීයට වැටුණායි කියලා. ඉතින් එයා සෑහෙන දුරට දැන් ඔන්න ඒ ద్వාරය කියන දන්නවා නාසිකාග්‍රේ බව. පාදාරය ඇතුල්ච්චාම ඇති වෙන දැනීම කියලා දානවා. ඊට පස්සේ කියනවා මෙන්න මේ දැකීම දැනීම බලාගෙන පුළුවන් තරම් ඉඳ හිත ඇතුළට නැමෙන්න. නමුත් හරිය ටික වෙලාවක් ඉන්නකොට එපා වෙන්න පටන් ගන්නවා. කම්මැලි වෙනවා, නීරස වෙනවා. මොකද අපිට බාහිරේ රත්ය අඩු කරපු හිත, නන්නතර වෙච්ච හිත, සවරන් කෙලපු හිත. ඇතුළත එක දෙයක් දැකගෙන ඉන්නකොට සත්පුරුෂයාට සතුටක් ඇති වුණාට සත්පුරුෂයාට කනුභෝගියාට පඬිතයට ඒක පෙන්නේ නීරසකමනේ. ඒ නිසා තද ශ්‍රද්ධාවක් ඕන. තද සීලයක් ඕන. ඊ අත්දැකීමත් ඕනේ. කොහොම හරි කරනම අදට වැඩි හේට ඊගා පරියන්කේදී මේ කරගෙන කරමින් ඉන්න ඕනේ කියලා යන්තම් දුරට යෝගාවචරයා මේ රූප කොටසක් කොටු කරලා ඒකම දිහා බලාගෙන ඉන්න තමයි මේ අනුබෝධ අනනුබෝධහ කියන වචනේ සම්බන්ධ කරගෙන අටුවාචාන් වහන්සේ මේ අනුබෝධය ඇති වෙනවායි කියලා කියන්නේ එකම රූප ධර්මයේ දිහා බලාගෙන ඉඳලා අසස්සස්සස් වශයෙන් හරි පිළි දැක්වෙද්දී ඒක හොඳට කැඳේ ගල බීරෝ වගේ කියන්න පුළුවන් නම් මේ අනුබෝධයට තව වචනයක් පාවිච්චි කරනවා ඥාත පරිඥාව. ඥාත පරිඥාව කියලා කියන්නේ පරිඥා කියලා කියන්නේ සුවිශේෂී දැනීම. කවුරුත් කියපෙක්කුත් නෙවෙයි, ඊයේ වෙච්චෙක්කුත් නෙවෙයි, හිතලා කියන එක. මේ අත්නාගිට දැන් වෙන දේ. මේ සතිය නිර්වචනය කරන්නේ කොහොමද? අප්‍රමාදී නිර්වචනය කරන්නේ කොහොමද? ප්‍රමාදී කියන සතිය කියන මේ අස්පනාපිට දැන් සිටින දේ ප්‍රඥා දුන්නත් නෙවෙයි, හිතල බැලුවත් නෙවෙයි, පහුවෙච්ච දෙයක් හිතනවත් නෙවෙයි, වෙන්න තියෙන දෙයක් හිතනවත් නෙවෙයි. මේ සිටින දේ උඩට කැඳේ ගල බේරෝගේ පේ. මේකට කියන අනුබෝධ ඥානය. ඒ නිසා දුක්ඛ සත්‍ය පිළිබඳ අනුබෝධ ඥානය අපි මෙතනදී කරනවා. දැන් මේ රූප ධර්මයාගේ වායෝ පොට්ටහප ධාතු. කාය ප්‍රසාදේ හැපෙන වෙලාවේදී මෙතනයි හැපෙන්නේ, මෙන්න හැපෙනකොට දැනෙනවා. ආශස්ගනොඩ මෙහිමයි ප්‍රසස්ගනොඩ මෙහිමයි කියලා මේක පුළුවන් තරම් මුළු ලෝකෙ මුළු සංසාරෙම තමයි ජීවිත කරපු ලොකුම පින්කම කරලා සතුටු හිතින් මේ කරගෙන 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 ගියෝ ඕනු සුබ සිසිලස විතරක් නෙවෙයි දිග කෙටි බව රැලි මාලා නගමින් යන ගතිය නූලක් ඇදලා වගේ යන ගතිය සමහරට ලී කැල්ලක් වගේ සමහරලාට අටදාසියක් වගේ සමහරට එක එක තාලවලට මේ හුස්ම පේන කරන හැම එකකින්ම සාහිත කරලා දෙනවා. අනුබෝධ ඥානෙ වැඩි වෙනවා හිත ඇතුලේ. ඒක ගිහිල නැහැ. වෙන විදිහකට කියනවා නම් දැන් මගේ හිත පිට ගියා. දැන් පිට ගිහිල නැහැ. දැන් ඉතින් ආනපාන. දැන් ආශ්වාස. දැන් ප්‍රශ්වාස. දැන් මගේ හිත පිට ගියා සත්‍යයකට. දැන් මගේ හිත ගියා වේදනාවකට. දැන් මගේ හිත පිට ගිහිල නැහැ කියලා හිත පිට ගියාට ඇති දෝෂයක් නැහැ පිට ගිය බව දන්නවා. ඒකට වෛර කරන්න ඕන තමයි. නවතනාවක් මේ ආශාව ප්‍රසවාසයේ දිගට යන්න වැඩෙන ඥානය තමයි මේ අනුබෝධ ඥානය කියලා කියන්නේ. ඒකේ තියෙන සුවිශේෂත්වය තමයි ඒක ප්‍රත්‍යක්ෂ. අවුරුක් කියලා කියන එකක් නෙවෙයි.
ඉතලා ගත එකකුත් නෙවෙයි මේක හම්බුනායි කියලා අපිට ලාභ සත්කාරය මොනවාක්වත් හම්බ වෙන්නේ නැහැ නමුත් මේ දකින්න දෙයි මේ අත්දකින්න දෙයි ඒක නෙවෙයි කියලා කියන්න පුළුවන් ජගතේ කියන්නේ. මොන අස්පනා පිට අත්‍යන්ත දෙයක් මේ කතා කරන්නේ. මේක තමයි ඉස්සෙල්ලාම යෝගාවචරය ඇත්ත ඇති හැටියෙන් දකින්නවා යථා භූත ඥාන දර්ශනේ යථාව දර්ශනය. ඒ හිත හුරු කරන්නේ. අස්පනා පිට තියෙන දේ කවුරු කිව්වද නෙවෙයි බයට නෙවෙයි ලාභ සත්කාරයක් හිතාගන්න නෙවෙයි අත්දකින්න. තාම හැබැයි කියන්න බෑ යෝගාවචරණේ සමත පැත්තට විපස්සනා පැත්තට කරනවා කියලා. උස්මේ හිත තියෙන තාකල් මේ ඥාත පරිඥාව වැඩෙන බව. අනුබෝධ ඥානය දියුණු වෙන බව. නැත්තම් දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම දැන් ඉල්ලමට බහිඳයි හදන්නේ. ඒ නිසා මේ විදිහට මේ ආස්වාස් ප්‍රසවාස වගේ දෙයකට හිත දැම්මට පස්සේ පිළිවීම හැකීම වගේ දෙයකට දැම්මට පස්සේ එහි දකින්න මේ පුංචි දැනුමකට පුංචි අවබෝධයකට පසුකාලන ආචාර්යන් වහන්සේලා පුදුමාකාර වටිනාකමක් දෙනවා. ඔබට මෙතනින් තමයි ගමන තියෙන්නේ. තමන් භාවනා කරන දේ මේකයි කියලා සපේලා කියන්න පුළුවන් කාටවත්. මම වාඩි වෙච්චා මගේ හිත මෙතනයි වැටේ. ඒ වැටෙන හුස්මද පිම්බීම හැකීමද ඒ වැටෙනදී සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි කියලා මේකමයි වැටෙන්නේ මේක මෙහෙම. ප්‍රසවාස වැටෙනකොට මේකයි මෙහෙමයි මේක වැටෙන්නේ මෙහෙමයි කියලා. මින් මේ කැඳේ ගල බේරලා කියන වගේ දැනුම එනවනම් ඒ මං හිතනවා පොඩි දරුවෙක් නම් ඒ දරුවාට අද තියෙන සංනිවේදනයේ පිළිබඳ PhD එකක් ලැබුවට වැඩි වටිනාකමක් තියෙනවා හරියටම වෙන දේ හරියටම කටට කියන්න. මොකද ඒ තරම්ම අපේ හිත අතිශෝක්තියට පුරුදුලා තියෙනවා. අපි හැම දෙෙම කුඹලා කතා කරනවා. තියෙන දේ කියන්න ගන්නවා. ඉන් දෙවියන් ලොක් කරලා කතා කරන මුංජ කියලා කතා කරන නිසා අපිට පිහිත සම්පප්පලාප කියන එක තොලේ කටේ ගෑවෙන අකුසල කර්මයක්. මෙතන සම්පප්පලාප රුවියටම වෙච්ච දෙයක්. මේක කෙරෙන්නේ භවනා විදිහේ කමඨං සුද්ධ කරලා. මේක කෙරෙන්නේ ධර්ම සාකච්ඡා. ඒ නිසා භවනා කරලා ඒ දෙන උපදේශ අනුව කමඨං උපදේශ කමඨං සුද්ධ කිරීම සඳහා දෙන උපදේශ දැනගෙන හරියට ගිහිල්ලා තමන් එයක් භවනා කරනකොට මෙන්න මෙහෙම මෙහෙම වුණේ කියලා කියා ගන්න පුළුවන්. මේ සා විශාල භාවනා ජීවිතයේ දීර්ඝ 50ක් වැඩ ඉවරයි කියලා කියනවා. සමහරු මේ දවස් 10ටවත් බෑ ඒක අවබෝධ කරගන්න. මොකද ඒ ඇත්ත හිතන්නේ මේ දුක හත්ති නැති කරන්න දැන් නිවන් අවබෝධ කරගන්න. මට දිබ්බ චක්ක ඥාන ඕනේ, මට දද්ද දෝත ඥාන ඕනේ, මට පරිචිත්ත විජාය ඥාන ඕනේ. කොහොමද ස්වාමීන් වහන්සේ මේ සෝවාන් වෙන්නේ? කොහොමද පරිචිත්ත විජාය ඥාන ලැබෙන්නේ? කොහොමද ආසෙන් යන්නේ කියලා කල්පනා කරනවා. මිස මේ භාවනා කරනවායි කියන කියන්නේ අස්පනා පිට එතන සිදුවෙන දේ දැකීම. මේ අනුභෝධ ඥාණයෙන් පටන් ගන්න කියන එක පිළිගන්නකොට ඔබ දෙන කියන්නේ ඒක නිකන් තාම මොන්ටි දෝරිපත්. ඉතින් මහා ලොකු අතුල්ලන්නේ යනවා. අතුල්ලන්නේ යනවා විතරක් නෙමෙයි තමයි මාවත් අරගෙන යන්නයි එන්න පටන් ගන්නවා. මං හිතුවා කොපිජි දිනකට ඉස්සලා මං බෙච්ච ගුරුරු සෑම දිනෙකම මේ මොලේ පිටු වට ගන්න වැඩක් මේ භාවනා කියන්නේ භාවනා කියන්නේ ඇටි ඇටි දගෙන ඒ කිසි මැජික් එකක් නැහැ. කිසිම ගුඪ දෙයක් නැහැ. කිසිම গুপ্ত දෙයක් නැහැ භෞතික විද්‍යාව කියන්නේ. අපි හරියට භෞතික විද්‍යාවදී යමක් අරගෙන ඒක වර්ණය, ඒක බාර, ඒක විශිෂ්ට ගුරුත්වය, මෙහෙමයි කියලා ඒ දේ විශේෂණය කරනවා. අපි ඒක දි පිටල කියන්නේ මේකයි, සිං කියන්නේ මේකයි. එකීකීකීක දෙයන්නේ එකට බර අර එහෙම වෙන් කරනකොට පස්සේ පටලවිල්ලක් එන්නේ ඕන තරම් ඒ දැනුම ගබඩා කරලා කියන්න නම් අරකෙ මේක පටලවිල්ල. යෝගී තුමෙන් භාවනා කරනකොට යෝගා කරේ එක හුස්ම හරියටම එනකොට ඒකට එළඹ සිටසිය යුක්තව බලලා අත්දකින්නදී අත්දකින්න චිත්තක්ෂණයේ කිසිම රාගයක් ද්වේෂයක් නැරයක් මොනවාක්වත් නැත්තේ ලොකු අවබෝධ ඥානයක් තියෙන ඒ වගේ දෙගුණයක් වටිනවා. ඒක ඒ විදිහට කියන්නේ. ඉතින් මේ විදිහට දිගින් දිගට දිගින්ට ආස්වාද ප්‍රසවාසය බල 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 යනකොට මේ යෝගාවචරයට හිත වදින තාලෙට කියනවනම් මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා දෙක වෙන් කිරීමේ හැකියාව ආවොත් උදාහරණයක් වශයෙන් කියනවා ගලකට ගහලා 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 කුළු ගිනි පාර ගහලා ගල දෙකට කරගත්තා. දෙපළු කරගත්තයි කියන එක එතකොට ඒ ගහලා ගහලා දෙපළු වෙනකොටම
බොල්ලඩක් එතකොටම තේිනු කුළුගිඩිය වදිනකොට මෙතෙක් කල එක ගණනක් තිබුණු කුළුගිඩිය වල දෙකට කියන්නේ. ඒක යෝගාචර ඉස්ලාම් භාවනා කියන දෙන්නට ආශාසුනේ ප්‍රසවාසුනේ කියලා වෙන් කර ගන්න. ඒක උන් ලොකු සතුටක් ඇති වෙනවා මම ඊගාව ආශාසෙත් බලන්න. ඊගාව ප්‍රසවාසෙත් බලන්න මේක පරිච්ඡේද ඥානය කියලා මේකට කියන්නේ වෙන්කොට දැනගැනීමේ ඥානයෙන් බලන්න. බලන්න බලන්න යනකොට මේ යෝගාචරය මේ විනෝදාංශනේ වෙන්කොට දැනගැනීමේ ඥානය යනවනම් යා නොදැනුවත් ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස බලනින්න කිනාට ආශ්වාසෙන් ආශ්වාසයටත් වෙනසක් තියෙනවා ප්‍රශ්වාසෙන් ප්‍රශ්වාසයටත් වෙනසක් තියෙනවා පටන් ගන්නකොට මට ආශ්වාස වෙහෙම වුණා ඒක වේලාවක් යනකොට ජීවිතෝති වුණ ආශ්වාසෙ කෙටි වෙයි ගුරුසුරු දෙක ආශ්වාසෙ සිව් වෙනවා ඉති බුදු දන්වාසේ කියන සත වාස සති සත පස සති කියේ දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති ඊට පස්සේ රසං වාස රසං අස සාමීති පජානාති ඉසල ආශාස ප්‍රසවාස දෙක වෙන් කළ පුරුදු කරපු කෙනාට ආශාසෙන් ආශාසයට ගමනක් තියෙනවා. ප්‍රසවාසෙන් ප්‍රසවාසයට රූපාන්තරණයක් තියෙනවා. මේක කියනවා විපරිණාමය. පරිණාමය කියන වචනේ තමයි යෝ සත්‍ය පරිණාමය ගැන කතා කරන්නේ. මේකට බුද්ධාන්ත පාදකල විපරිණාමය කියලා. ඉස්සෙල්ලම ආශාස ප්‍රසවාස දෙක වෙන් කළ අල්ලපු කෙනාට ආශාසෙන් ආශාසය විනාඩි 5 10 යනකොට මොකද වෙන්නේ? ප්‍රසවාසෙන් ප්‍රසවාසය විනාඩි 5 10 යනකොට මොනවද වෙන්නේ කියලා හොඳට බලන් හිටියොත් ඇතුළට යන ගමන mini vidinwa kiyana wathare pawichchi karana munama asas prasasayen pitalella balbala hitupu eka ichchi ara satiye e samadhi karana ettulata kaagena kaagena yanna wage sadhyayak aawath hitupitiyanne vedanak aawath hitupitiyanne pitilla aawath hitupitiyanne anapana dige nikan noola dige ata adagena yanna wage yanna puluwa hekkiyawak ඉතින්ලේ ශබ්ද නැතුවම නෙවෙයි අනපනෙ ළඟ තියෙන ඈතින් ශබ්ද ඇහෙනවා හැබැයි හොඳට දන්නවා ඒ ශබ්ද වලින් තමයි ආමන්ත්‍රණයක් නැහැ මට නෙවෙයි කතා කරන්න කියලා ගන්නවා ඒ වගේම ඇත්තක වේදනාවක් දැයි කයි වේදනාවක් හැදෙන්න දරන්න පුළුවන් මානන්තික නැහැ ඒ හිතිරියගේ කුතුහල මේ හිතිරිය එකකවත් අර පද්ධතියක් නෙවෙයි උන්තරනෝ මඩ වගුරක බලන්නේ දීපු බුළු වගේ ඒ බුබුළු දබදම තියෙනවා මේ ඔක්කොම දෙල්ලක් තියෙන මේ ශබ්දක් තියෙන වේදනක් තියෙන හිතිවිලි තියෙන පැත්තකට වෙලා නැත ආශාන්දී මේ ආශාස් ප්‍රසවාස දෙක දිගට පවතිනවා එnde ende 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 මේ ආශාස් ප්‍රසවාස සිල් තුනක් තුන්දි බලයෙන් උඩ වෙන සිල් වෙන පුළුවා නැත් මේ බාහිරයේ තියෙන ශබ්ද අදහන් නැතුව හිත කරදර ගන්න නැතුව මේ ශුන්‍ය ආශ්‍රව ප්‍රසාර දිගේ යන්න පුරුදු කෙරුවොත් යෝගාවචරය හරියට තනියේ දඬ යන මිනිහෙක් වගේ කඹයක් දිගේ ඇවිදින මනුස්සයෙක් වගේ ඌරෙදි හයිය තියුණට එන්නේ එන්නේ හෙල්ලෙන්න පටන් ගන්නවනේ ඒ දඬ බෑද? මේ කඹේ අනිත් වගේ සමබර භාවයක් පුරුදු කරනවා. කිචිවිලි ශබ්ද වේදනා මැද ආනාපානෙ පැවැත්තියි. ඒක ඕන කෙනෙක් අභියෝග කරන්න පුළුවන් කවදාකවත් ලෝකෙටින විශ්යන් ඉගෙන ගනිලෙන් අල්ලන්න බැරි අභ්‍යාසයක් තියෙනවා. අනික විශ්යන් ඉගෙන ගන්නකොට බාහිර කාද මයින් කරලා ගෙනියන. මේක නෑ. බාහිර කාද කොච්චර තිබුණත් දක්ෂ යෝගාවචරය හරියට ඒ බාධකක්ෂ නැද බුදුජානනාංශිකේ උපමාවක් කරන් කියනවා නම් රටේ ඉන්න උන්තරම නගර ශෝභිනිය ඇවිල්ලා විශාල වේදිකාවක හොඳ සංගීතයක් හයිතෝ නටන. ඒවල සල්ලාල විශාල පිරිසක් ඇවිල්ලා බීලා යාගේ සින්දුවත් එක්ක මේ වේදිකාව ඉස්සර මේ උද්දාමයට පත්ලා ඉන්නවා. අර ඉන්න අතරමැද සරුව රජිරෝ කියනවා රටවැසියෙකුට වැඩි කරපු එකතුඹ මේ මැදින් යන්න ඕනේ තෙල් කලයක් කොළුවේ තියාගෙන කඳු තෙල් කලයි පෙත්ත බොරෝලා කියන කඳුලක් හරි හැලුනොත් බීෂකසයි. මේ මිනිස්සු එක්කම නටද්දී උඹට පුළුවන් ද තෙල් කලේ ගෙනියන්නේ ගිනිච්චොත් ජීවිත දාන දෙන්න නැත්තම් මට. ඉතින් මේ මනුෂයා කොහොමද අර කොච්චර ලස්සන නගරසෝභිකයක් වුණත් කොච්චර වගේ සංගීතයක් තිබුණත් කොච්චර මේසු සසාදේ නඩුවක් එවසන කවුරු හරි ඇවිල්ලා ඉති මගේ ගේ හැපුව සෙල්කන්දුරක් හැදුනොත් මගේ ජීවිතේ ඉවරයි. මේ මනුෂයා කොච්චර පරිශ්‍රමයෙන්ද එතකොට මේ නැච්ච ගීත වාදිත බලන්න තු යන්නේ ආන්නේ වගේ යන්න පටන් අරගත්තොත් මගේ ජීවිතේ යම්බුරුම ශික්ෂාව පාඩපත් වෙනවා. ඉතින් මේ දිනම කොක්කලාට මතක් කරන විහිළුවක් තියෙනවා. ඒ මිනිස්සු ගිහිල්ලා ඉතිවලු මේ අයියා
අයියන් ඉල්ල බත් දෙනකන් ඉන්නවලු අත්තාවු මොන විදියෙන්වත් ඉන්න බෑ. ඒගොල්ලෝ තමයි පැය භාගෙන් බත් දෙනවා. ඉතින් මනුස්සයා මේක බුලත් දක්වනවා. ඉතින් අනේ පැය භාගෙ කියන බත් දෙනවා. ඊට පස්සේ කටර වේලිලාලු ඉගියලු කඩේකට තේරෙනවා. ඊයර පස්සේ බඩගිනි ඊට පස්සේ ඉන්නවලු බඩේ කුත් ගන්නවා. ඉතින් මේ මනුස්සයාට බුලත් එක හක්ක පැත්ත කර තියාගෙන වැඩේ කැලලා කාලේ ඒක මීහක්ක තියන්නේ මැදින් ප්ලේන් එක කරගෙන ඒක ඉල්ලුවා බ්ලේන් ටිකක් බොන ගමන් ආයෙ වැඩේ කැල්ලක් කරනවලු ඒක ඉල්ලුව ඉවරලා බුලත් එක කකයි ඉල්ලුවා ආන බණේ ගහන්න ඕනේ ඉවත්තේ ඒකත් බුලත් එක තියෙනවා මේ පැත්තේ වැඩේක තියෙනවා මැදින් ප්ලේන් ටික ගන්නවා වගේ ආන බණේ ගෙනියන්න පුළුවන් එච්චරයි කියන්නේ මේක තමයි දක්ෂකම වෙන්න ඕන අපිට සද්ද තියෙනවා කියලා කෑ ගහන එක නෙවෙයි දක්ෂකම ඉතිවි වෙනවා කියලා කරදර වෙන එක නෙවෙයි දක්ෂකම වේදනාව කියන නෙවෙයි මේ සද්ද වේදනාව කියලා යම් ප්‍රමාණයක් තියෙදී ඊට ගත්ත එල්ලේ අනම්මන දිගට ඇදගෙන යන්න පුළුවන්කම යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට දවස් 2 3 යනකොට තමයි මේ රූප ධර්ම පිළිබඳ අනුගෝධ ඥානෙ. එතකොට මම මඩං සුද්ධ කරන උපක්‍රමයට මතක් කරන්නේ කෙනෙක් කියනවා නම් මම භාවනා කරන හොඳ දුක එතකොට ඔන්න පොල් ගාන සද්දය ආවා. මේ පොල් ගාන සද්දය ආවට පස්සේ ඔන්න ආනපනි කැඩෙනවා. ඉතින් මට බෑ. මම එතකොට කියන්නේ පොල් ගන්න නැති වෙලාවේ ආනාපානෙ කොහොමද පොල් ගන්න සත්‍යෙත් එක්ක යනකොට ආනාපානෙ මොකද කියලා දෙක වෙන් කරලා බලන්න. පොල් ගන්න සත්‍ය නැතුව මොනක් කරදර නැතුව ඉන්නකොට ආනාපානෙ කොහොමද? ශබ්ද බාධාව. ශබ්ද බාධා තියෙදී ආනාපානෙ කොහොමද? සමහරලාට ආනාපානෙ ළඟ තියෙන උන්න පොල් ගන්න සත්‍ය ඇති. සමහරලාට ආනාපානෙ පිහගෙන ගිහින් පොල් ගන්න සත්‍ය විතරයි ඇහෙන්නේ ආනාපානෙ පලාතකවත් නැහැ. ඒක උදේ පොල් ගන්න අම්මත් එක්කත් තරයි. ඊර්මණී එකක් තමයි. ඒ ඉලෙක්ට්‍රික් ඊර්මණී නැතුව අකින් පොල් ගාව නම් හොඳයි නේ කියලා හිතනවා. නමුත් මේක කලබල වෙන්නේ නැතුව බැලුවොත් පේන පොල් ගාන හැද්දී ලොකුට දැනුණාට ඈත කොන පානපනේ තියෙන බව දැනගන්න පුළුවන් හැකියාවකුත් ඇත. ඒක පොල් ගානකට බහිර කරලා බෑ. මේ පොල් ගාන විගදීම ගන්න මම බලහින්නවා මේ පොල් ගාන සද්ද ඇස්සේ එදැයි නේ මොසු තියෙන්නේ කියනවා බලන්න ඉන්නකොට කොයි වෙලාවක හෝ තමන්න දැක ගන්න පුළුවන් වුණොත් මේ ශබ්ද දෙකේ තීව්‍රතාවය වෙනස් වුණාට එකක් එකක් පරයාගෙන කටයුතු කරාට උල්කාන සද්ද ළඟ තිබුණට ඈත කොනක හෝ ආනාපාන තියෙන බවත් ලකුණක් තියෙනවා කොයි වෙලාවක හරි මේ පොල්කාන සද්දේ විනිවිදගෙන හරහා ආනාපාන දැකපු දවසේ ඊමණසේ හරි හැටියට අනුබෝධ ඥානෙ දන්නවනට පොල්කාපු අම්මට ස්තුති යන නොහිටියන මම දන්නේ රද්ද නැති දැනක ආනපන කරන විතරයි දැන් රද්ද කරන තැනක් තමයි. ඒක වේදනක් තියෙනවා. වේදනාව එනකොටත් අපි බර බහසල නැගිටිනව වෙනුවට වේදන ඇවිල්ලා ටිකක් කරදර කරනවා. ඊට පෙළනවා. උලක දාලා පොළනවා. උන්ටි ටිකක් කියලා ඉතින් යන්න දැල්ලා ඒක තියේදී ඉතින් පුර කරන එක දැඩි වෙනවා දඬු වෙනවා මෙනෙහි කරනවා කොයි දෙල්ලම කරත් ඔය වේදනාව අපි හිතන තරම් යන්නේ නැහැ යාග්‍රීව චිත්තති ජරා පරිතරජයන් දෙය ගොගොරෝ ඉන්න උඹ කොච්චර භාවනා කරත් දෙන්නම් මම උඹට ඉතින් තමයි තමයි උඹ එහෙම හිටපන් ඔය දෙල්ලන් අතේ ආනාපාන දිනන කියලා පොඩ්ඩක් බලන්න මම පන්නේ මුඳු ගැනිලා ලැජ්ජ වෙලා කොන් වෙලා ඔහි පැත්තකට නැයි වේදන වෙලා විභූෂණ ප්‍රාණතෝ කනතෝ මරණතෝ මරණෝ කියගෙන කරදර කර මේ දෙක ඇති ඥානපණ බලන්න වරදුනොත් දවසින් දවස දවසින් දවස යෝගාචර තේරෙයි. මේ ආනාපානයේ දකිමි වේදනාදී ආ බලන්න වේදනාවට ද්වේෂ නොකර බලන්න. වේදනවත් තිබිච්චාවයි මම ආනාපානෙ බලන්නේ. අන්නේ විදිහට බලනකොට අතට වැඩි හේත ඊට වැඩි වේදනාවක් තියදී ආනාපානෙ අල්ලන්න පුළුවන්. ඊටත් වැඩි වේදනාවක් තියදී ආනාපානෙ අල්ලන්න පුළුවන්. ඕනතරඟ කරන යනකොට තමයි දැනුවත්වම තමයි වේදනා දැරීමේ ශක්තිය. වේදනා පිළිබඳ ප්‍රතිශක්තිය වැවෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරයට ඒක ජීවිතයට ආදර්ශයක් කරනවා. සාමාන්‍ය විස බීජයකට එද වෙන යෝගාවචරය මේ විදිහට ආනාපාන සාපේක්ෂව වේදනාව දරන බුදු අර සෑහෙන අවුවකට වැසෙන්න තුරු දෙන්න පුළුවන්. කලගුණ වෙනස්කම් වලට මුහුණ දෙන්න පුළුවන් එකක් ඇති. උගක්ම බරපතල ප්‍රශ්න තමයි සත් වේදේ ඉතිවි. ඉතිවි ආඩපසෙන් නම් මේක පේරන්න බෑ ඒක නිකන්
සුනාමයට අරුණා වගේ බාගෙන ඉතින් ඒක කියන්නේ මේ හිතිවිල්ලල ආරයක් තියෙන එක අතීතේ හිතුවා අනාගතේ හිතුවා රාග හිතුවා ද්වේෂයේ හිතුවා පොඩක් බලන්න මේ හිතිවිල්ල ආරයක් තියෙනවා නම් හැමදාම එතන අනාගතයට මෙන જાතියට කියන ඒ චර්ච ලක්ෂණ ටිකක් වැඩි බලපතර. රාගිටම දිනන ඒත් බලපතර. ද්වේෂිටම දිනන ඒත් බලපතර. එතකොට අපිට වෙන උපක්‍රම කරන්න ඕන. රාගය අධික තියෙනවා නම් අපිට ඒ වෙලාවට අසුභ භාවනා කරන්න වෙනවා අනපන පැත්තකට. ද්වේෂ අධික වෙනවා නම් අපිට ඒ වෙලාවට මෛත්‍රී භාවනා කරන්න වෙනවා මානපර පැත්තකට. අතීතය ගැන හුදුවට පශ්චාත්තාප වෙනවා නම් බුදුගුණ විදිහට කරන්න වෙනවා. නාගති ගැන සංසම් කරන මට අනුසුසු කරා අපි මේ හතර කලව මේනවයි කියන වරකට කියනවා වර කනාවට කියනවා වර රාගයට නම් එහෙනම් වැඩි ප්‍රශ්න චරි බරපතල නැහැ එහෙනම් ආනාපානෙම කොට ගන්න පුළුවන් ඉතින් හිතවිලින කොට වෛර කරන වෙනෝ මේ කට්ටිය බලා ගන්නකොට මේ මොකටද මේ එන්නේ කේහි ගහන්න දෙන්නේ පොල් ගහන්න දෙන්නේ ඉතින් හිතවිලට වෛර නොකර මම කියන යකා මුණු જાතියකෙත් මු රාගයට අදින චර්යාවක් තමයි තියෙන්නේ ද්වේෂ කරන චර්යාවක් අතීත රදින එකක්ද අනාගත රදින එකක් කියලා මොන දොස්තරගේ මොන නලාවටවත් අහුවෙන්නේ නැහැ නේද? තමන් තමයි අහුවේ. අහුවෙන එකට එකට වෛර කරන්න ගත්තොත් එහෙම සර කිසි බගතුවක් නැහැ. ඒක දැනගන්න ඕනේ ආනාපානිය කියන මූල කර්මස්ථානට වාංගු වෙලා තමන්ගේ චරිත ලක්ෂණ ඉන්න පටන් ගන්න. ඉතින් හොඳට බලන ඉන්න ඕනේ ඔත්‍රිවැකේදී ඉන්න කෙනෙක් මේ මොකටද යන්නේ කියලා. ආනේ බලනකොට ආනාපානට සාපේක්ෂව සමහර තේරෙන පටන් ගන්න සමහරට එක හැඩයක් තියෙන හිතවිලි වෙනවා. මොකද හැඩයක් නැති හිතවිලි දෝරේ ගන්න. මේ හැඩයක් නැති හිතවිලි වෙනවා නම් තමයි සැලකිලිමත් වෙන මේ ආනාපානෙට වාංගු කළ මේව ගලවන්න පුළුවන්. හිතවිලි ඔය යන්නන්නේ ගඟක් ඇවිල්ලා නැග ගියා බලා ඉන්න වගේ. ඒකට ටිකක් වෙලා ඉඳලා බලන්න ඕනේ මේ හිතවිලි තියෙනවා කියලා හුස්මගෙන ඉන්නවද? හුස්ම ගන්නව නම් මේක අල්ලන්න බැරිද? ආනික අල්ලගන්න පුළුවන් වෙලා වෙනකොට මේ චිතක හිතවිලි හරහනේ පේන්නේ හිතවිලි හරහා ආනාපානෙ පේන්නේ මෙන්න මේ හිතවිලි හරහා ආනාපානෙ වෙනවට වැඩිය බොහොම සජීවීව සක්‍රියව සක්මන් කරනකොට හිතවිලි හරහා වම තියෙන හැටි දක්න තියෙන හැටි බොහෝමත්ම ප්‍රසිද්ධයි එනම් පරියන්කේදී මේ විදිහට හිතවිලිත් එක පොරබදන වාංගු කරන අක්මාරු කරලා පුදු කරගත් යෝගාවචරය සක්මණට කියලා සක්මණ ඇවිදගෙන යනකොට තේරෙන පටන් ගන්නවා වම දකුණ කිය වෙන්නේ නැහැ හිත හිටිවිලි. සමන්නේ ඒක දෙයක් නැහැ. ඉතලකට ඔය කරපු ගන්නේ විචිදේනේ. අනේ මේ හිටිවිලි යන ගමන් සමන්න බලන්න පුළුවන් නම් මේ හිටිවිලි යනකොට වම පොළවේ වදින දැනෙන්නේ නැද්ද? මේ හිටිවිලි වලකට දකුණු පොළවේ වදින දැනෙන්නේද කියලා සමහර විද්‍යාකාර පරියන්කේ ඉඳගෙන කරනවට වැඩිය අනපාරට වැඩිය පොළවේ වදින එකතර වැඩි නිසා ඉචිවිලි අතරමැද ඇවිදින හැටි. හොඳට අදිෂ්ඨාන කරන ගියොත් ඒව අතරමැද වම තියෙන හැටි දකුණු තියෙන හැටි අල්ලන්න පුළුවන් වෙන්න 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 හිතවිලි බොඳ වෙලා ඇටි හැලෙනවා වගේ ගැලවිලා යනවා. අයියෝ මට මෙච්චර කරද්දි හිතවිලි වෙනවන කියලා පශ්චාත්තාප වුණොත් හිතවිලි වැල්ට ඇටි ගැඩි වැලන කැඩි එන්න පුළුවන්. හොඳ අදිෂ්ඨාන ශක්තියකින් ගියෝ සක්මන් කරනකොට අල්ලගත්තට පස්සේ ප්‍රකටව අල්ලගත්තට පස්සේ ආයපදයන්ගෙට ගියොත් හොඳට මේක පාවිච්චි කරනවා මේ විදිහට මේ කරමින් කරමින් වේදනාව හිතුවේ මෙද ආනපනෝ සක්මනෝ විකට කරලා වෙනදට වැඩි වේලාවක් ආශ්වාස ප්‍රශ්වාස දිගේ හෝ කිම්බි මැක්නෙම දිගේ හෝ සක්මන දිගේ යන්න පුළුවන් නම් යෝගාවචරය මේ එක අරමුණක විවිධ පැතිකඩ අනිකතර අරමුණ විතරක් තියෙනවද ශබ්දත් එක්ක තියෙනවද වේදනත් එක්ක තියෙනවද හිතිවිලිත් එක්ක තියෙනවද ප්‍රිය වෙනකොට අප්‍රිය වෙනකොට ගොරෝසු වෙනකොට සිවි වෙනකොට ලං වෙනකොට දුර වෙනකොට හැම පැතිකඩක්ම බලන්න පුළුවන්. මේ පැතිකඩ බලන්න බෑ බාධාවල් නැතුව. ඒක බාධාවල් අත්‍යවශ්‍යයි. බාධාත් එක්ක රණ්ඩුවට දාන්න ඕනේ. දාලා මෙයා ශ්‍රී ලංකන්නේ නැති බලනකොට ඉන්නේ ඉන්නේ කිසිම භාවනා කරනකොට මොනම දෙයක්වත් වැරදි කියලා දෙයක් එන්න අතරද්දකම මැනික් තරම් වටන ගන්න දේවල් තියෙනවා අපිට වෙලා තියෙන අපිව මනින්න හදනවා මට හරි ගියා මට වැරදුනායි කියලා ඒ මැනිල්ල පැත්තක තියලා වෙන දෙයකට මුහුණ දාගෙන ඉන්නවා මේකට අපි අනුබෝධ ඥාන කියලා කියනවා මේකට කියනවා ඥාත පරිඥාව කියලා අස්පනා අපිට දකින්න දෙයක් අස්පනා අපිට දකින්න නම් හිතවිල්ලත් එකයි ආසස්වස්වාසත් එකයි සද්දෙත් එකයි වේදනත් එකයි එක හිතලාගත් එකක් නෙවෙයි ආපු දෙයක්
ආන්නේ විදිහට ඉවසිල්ලේ ආන්නේ විදිහට තමයි කරේ අනුකම්පාවේ අලමං කරේ මෙනිලි කිරි නැතුව මේක දිහා බලන්න පටන් අරගත්තොත් මේ යෝගාචර දවසක ප්‍රශ්න කරාවි මේක කරන්න කැලියටම යන්න ඕනේ මේක කරන්න පැවිදි වෙන්න ඕනේ මේක කරන්න ඉඳගෙනම ඉන්න ඕනේ මේක කරන්න සක්මම කරන්න ඕනේ නේද ඕනෙම වෙලාවට තමයි මේ කරන වැඩේට දිහා බලාගෙන ඉන්න හදනකොට මේ හිතේ වේදනාවක් ගත්ත කොහොමද නැත්නම් කවුරු හරි කතා කරා මේ කොහොමද කරන අතර වැඩල් තමක් කරන වැඩේ කරන්න අතොත් දුස් කියලා වැඩන්නේ කරගෙන යන්න පටන් අරගත්තොත් මේ විදිහට ඇති උත්සාහ කරන මනුෂයා පටල ගන්න අඩුයි අතපයක පගන්න අඩුයි අනුතුරු කර ගන්න අඩුයි මොකද යා දන්නවා මේ ලෝකෙන් කවදාකවත් මේ වැඩේට සාහිත්‍යයක් ලැබෙන්නේ හිතුවන්තින් ලැබෙන්නේම කොක්කද මේක ඊට වැඩක් නැහැ නේ අපි ඉපයව අපි ජාම බේරගන්න මේක කොහොමද මම කඹය විදින්න වගේ යන්නේ ඕන තනියෙන් ගන්න වගේ යනවා يعني කරනකොට තමයි හැම හැකියාවක්ම හැම ක්‍රමසා විදිම එන්න පටන් ගන්නකොට යෝගාවචරය වැඩියෙන්ම ස්තුති කරાવી ක්‍රියාංකයටත් ගියස් මණ්ඩතදී දින්දා වැඩවලදී තමයි මේක හරියට කියන්නේ මේක අපි නිමත පරිඥාව කියලා කියනවා තේින්නේ පෙරදිලක් තේින්නේ වැරදිලක් කියලා තේින්නේ කරදරයක් විදියට නමුත් මුලට මතක තියාගන්න මේ කාර්යවත් කුණු කන්දලයක් මේ තමන් දැන කරන පරිශ්‍රණයක සමයකට ආර්ය පරිශ්‍රණයක් කියනවා. ඔබේ මෙතිකල් කරපු සෑම දෙයක්ම අනාර්ය පරිශ්‍රණය මොකද අනුගේ කුණු කන්දල් කරන කතා කරන්නේ. අපි වට PhD හම්බෙලා තියෙනවා, MSc හම්බෙලා තියෙනවා, ડિગ્રી හම්බෙලා තියෙනවා, ડિપ્લોමා හම්බෙලා තියෙනවා මේවා තම්බේක වැඩක් නැහැ. මරණයෙන් එහාට. අධීරම් මේ පිට කියලා යන්නේ. මේ අවබෝධය ලැබුවොත් තමයි ආශ්‍රාසය, තමයි ප්‍රසවාසය, තමයි වාම, තමයි දකුණ හටීටි කියලා මට භවනා කරන කාලේ මට උගන්වපු ඒ සිද්ධු හමුවෙකව බැරුණා ඊගාව ආත්මකත් ඔය අත්දැකීම යනවා. ඕක වැටෙන්නේ. ඕක කාටදම හොරකම් කරන්න බෑ. අවදාහෝ පරිසරය හම්බෙච්චකම හිත තේරුම් ගන්නවා මේ මොහොතේ ජීවත් වෙන එක වලක් කරන්න පුළුවන් ජගතික ලෝකෙදී. මෙන්න මේ විදිහට සතිය වඩාගෙන යන ගමන් මේ රූප ධර්ම පිළිබඳ අවබෝධයට මම නැවතත් කියන එක දිනාත පරිඥාව කියලා කියන අපේ අනිත් ලෝකේ තියෙන ලෞකික ලෝකායත දැනුමත් එක්ක බලන මේකේ තියෙන විශේෂත්වය තමයි ඒක අස්පනා අපිට එතනදීම සිද්ධ වෙන්නේ කල්පනාවක් නෙවෙයි ඒක ලාභ සත්කාර සඳහා නෙවෙයි කරන්නේ බාධි උත් වෙනවාසලා කියපු නිසා අපි කරගෙන ගියොත් මේ ඥාත පරිඥාවෙන් තමයි අපි චීතන පරිඥාවකට එතන එදක් හැටුව අවුෂත්‍යක කිත්තුව තමන්ට තීන්දුවක් ගන්න පුළුවන් හැකියාව එන්නේ. අදි මොකේ පහළ වෙන්නේ? එහෙම නැත්නම් අපි ගන්න තීන්දුව ඔක්කොම අඩේ හිටෝක ඉන්නවා. මොකද හේතුව අපි ඥාත පරිඥාවේ අපිට ඇති වෙන්නේ තොරතුරු නැති කම නිසා. ඒකට අරයගේ ඉඳ හඳ වෙනවා, මියාගේ ඉඳ හඳ වෙනවා, අර ගුප්ත විද්‍යාවට යන්න වෙනවා, මේ ගුඩු ධර්මයට යන්න වෙනවා. මොකද තොරතුරු නැති. ඒක නිසා අපි මේ දවස් ටිකේ කරන්න හදන්නේ හැකිතා අනුභවයෙන් අනේ ඥාත පරිඥාව තීන්දුව කරන්නයි යන්නේ. ඒ නිසා ඒ සඳහා කරන වැරද්ද බව තරද්ද බව බුද්ධහාදී උත්මෙන් වහන්සලා සාදු කුල නමස්කාර අපිට තරංගි අපිත් නමස්කාර කරගෙන අපි කාටත් රඟ පාන්න හදනවනේ අපි මේ මූලට යන්න හදනවා ඇති දෙ ඇති හැටියෙන් දකින්න යන්න නම් මේ සඳහා අපේ පරිශ්‍රයෙන්ට මොනම දෙයකවත් අඩුවක් අඩුකම තියෙනුන දිනේ තක తీරුකම නොදැනුවත්කම තමයි එන්න තමයි මේන් එහා නිවන තියෙනවා කියන තියෙන වෙන තෘෂ්ණාවක් තමයි මෙතනමයි තියෙන්නේ කියලා බැලුවොත් මේ මේ වැඩේට බාධාවක්. ඒ සාද මිතුවක් මේ දේශනා කරන දෙපොත්තාස මොනවා මේ කරන වැඩවලට සම්බන්ධ කරගෙන විශ්වාසයෙන් යුක්තව සැක නොකර මේ ප්‍රත්‍යක්ෂ සඳහා අනිවාර්ය මාසන කාරණ වෙන මේ අනුබෝධ ඥානීය සඳහා ඥාත පරිඥාව සඳහා ධෛර්ය ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන කරනවා ශිරි දිනාටම සනසීමු බාවේවා. නැහැ අපි ඒක ආමාරක විතර කාලය ආරම්භ තිනවා අපි මේ ඊට පස්සේ බලාපොරොත්තු වෙන්නේ 8:00 9:00 වෙනකම් ඔක්කොම සාර්ථකද 8:00 9:00 වෙනකම් සක්මනක් 9:00 10:00 වෙනකම් අපි පරියන්කයක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒක නිසා අපිට 10:00 පස්සේ අපි පින් අනුමෝදන් කිරීමකට පෙළඹෙන්නේ මේ වෙලාවේදී එක්තාවතාජාති දාතාසජ්ජහනා කිරීමේ සම්ප්‍රදාන කුලව පේනු පින කාට පින් පෙමිණීම ඥාති ශීපත් කිරීම සහ අපගේ
ප්‍රාර්ථනා අර්ජු කර ගැනීම කරනවා. නමුත් ඒක දවසේ වැඩ පිළිවෙල අමාරු නෙවෙයි. 10ට වැඩ පිළිවෙල අමාරු වෙන්නේ අපි මෙතනදී විදිතා ශීර්ෂයේ අනුමෝදනා ශීර්ෂයේ ඉන්ටර්මීඩියට් පෙළඹෙමු. මේ පළවෙනි දවසේ ඉන්ටර්මීඩියට් අවස්ථාව. ඉතින් මේ තාක්කල් මේ වැඩ පිළිවෙල ස්පාදාවකින් කරද දෙකින් වාදකින් තුර කරගෙන යීමේදී මේ ඉන පේන පිංස විතරක් නෙවෙයි පේන පිංස එක්ක නොපේන විශාල පිංසකින් සහයෝගය නිසා තමයි අපිට මේ වැඩ කරගෙන යන්න පුළුවන් උනේ. ඒ නිසා අපි යම් ප්‍රමාණයක දවස ඇතුළත දාන වශයෙන් සීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් කුසල රැස් කරානම් ඒ සීල කුසල ශක්තිය අපිට මේ වගේ වැඩ කිරීමකට පිළිනොපිනි උදව් කරන්නා වූ සීල සත්පුරුෂ මණ්ඩලවට ලැබීවා සීල දිනාම සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කරනවා. ඒ වගේම අපි මෙතෙන් දින කන්ට යන වැඩි ගුරු ඥාතිකමෝ පිය යම් තාක් පිළිසක් ඉන්නවනම් ඒ සීල දිනාගේම කර්මා මෛත්‍රී සතම අපිට මේ වැඩ කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සීල දිනා මේ ධර්ම මණ්ඩපයේ බින්දගෙන සාදු කියනවනම් එයත්ෝ සම්පින් අනුමෝදන් වේවි. නමුත් මෙතන නැති යම් තාක් ඥාති පිළිසක් ඉන්නවනම් ඒ සීල දිනාට අපි ආරාධනා කරමු ඉන්නා තැනක සිට අපි මේ කරන පිළ දකිත්වා නිතයමත්වා හිතයටත්වා විතලා පිළිසේ ඉඳලා සාදු කියන්නාසේ අපි මේ රැස් කර ගන්නවද කියන සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කරා. ඒ වගේම අපේ අපිට මේ කරන ප්‍රයත්න නිසා අපටත් මේ ජීවිතේදීම මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම අපේ ඒ අනුමෝද ඥාන අවු ප්‍රතිවේද ඥාන පහළ වීම පිණිසම මේ කුසල අපට එකසේ හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඒ අදාතින් අපි එක්තාවතා ධාතු ගාථා සජ්ජායනා කිරීමෙන් අනුමෝදනා ශීර්ෂී ආකාශත්තාච බුම්මණ්ඨා දීවානාග විඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තාච විඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං සීලං ඥාති ජීවත් කරගන්නේ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ යපිගේ ප්‍රාර්ථනා ගාථා වශයෙන් ඉමිනා පුණ්‍ය කම්මේන ගාථා ඉමිනා පුඤ්ඤ කම්මේන ආමි බාල සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන ආමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන ආමි බාල සමාගමෝ සතං සනාගමෝ හෝතු ආව නිබ්බාන පත්‍ය සාදු 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 අනුමෝදාමි විවාදන සීදිස්ස නිච්චං වද්දාපකායිනෝ තත්තාරෝ ධම්මා වද්දන්ති ආයු අනුමෝදිතං බලං අයිකාරෝග්‍ය සම්පත්ති සම්පත්ති දීවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්ඡතු
Thank you.